එතකොට පුතේ මේක සමමිතික වෙන්න ඕනේ මේ පැත්තට. එතකොට සමමිතික වදිනකොට හොඳට මතක තියාගන්න. මෙතන ශීර්ෂ දෙකයි. පුතා කියනවා මෙතන ලක්ෂය A කියලා මෙතන ලක්ෂය B කියලා නිකන් හිතන්න. මම මේ කියන්නේ අදහසක්. AB කියලා හිතුවොත් පුතේ දැන් මේක සමමිතික රේඛාවේ අනිත් පැත්තේ මේකේ ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවා නැත්නම් සමමිති ඉදිරි කොටස නිර්මාණය වෙනවා. ඒක සමදුරින් මේ රේඛාවට ලම්බකව අනිත් පැත්තේ තියෙන ඕනෙකදී අනිත් ලක්ෂය. එහෙනම් හොඳට බලන්න. A ලක්ෂය ඉඳන් මෙතෙන්ට තියෙන පුතේ මේ අතර ගත්තොත් කොටු එකයි. මේ මොළේ ඉඳන් මේ මොළේට කොටු එකකුයි භාගයක්. එහෙනම් මෙන්න මේක මේ අතර තමයි සමමිතිකක්ෂය. පුතා මේක තීත්‍ය දාන්න තමයි වෙන්නේ. හරියටම සම්මින මේ පැත්ත දීපතේ කොටු 1යි භාගයක් එනවා මෙන්න භාගයයි 1යි මෙන්න මෙතන තමයි මේ ආරේ ප්‍රතිබිම්බය එන්නේ. ඕක මම A' කියලා දාන්නම් ඕකලෙ මුකුත් කරන්න ඕනේ නැහැ. මේකේ ඩොට් එක මෙතන තියෙනවා. B කියන්නේ හරියටම මේ රේඛාවට ලම්බකව එක කොටුවක්. ඒ කියන්නේ මේ මුළු මුළු එකක් දුරයි. එහෙනම් මෙන්න මෙතන ඉඳලා හරියටම මේ සමිතික රේඛා මෙතන තමයි මේ B' ලක්ෂය. පුතාලෝ A' B' මුකුත් තෝරන්නේ මේ ඩොට් එක තියෙනවා. ඉතින් මෙන්න රූපේ සම්පූර්ණ කරා. හරි. ඕක සම්මන් වලට ටිකක් අමාරු වැඩක් මතක නේද? මොකද මේ සමමිතිය පාඩුවේ ටිකක් වරදින සුළු දෙයක්. හරි. මේ A' B' ලක්ෂය ඕනේ පුතේ. ඔයාලා මේ රූප සතරේ ඉඳලා සම්පූර්ණ කරා නම් හොඳට නේද? හරි. හරි. පුතාලගේ මයික් ඕෆ් කරලා උත්තර දෙන වෙලාවට විතරක් ෆෝන් කරගන්න. හරි. 4 5 6 ඉතිරි නැතිව බෙදෙන 4න් 5න් 6න් ඉතිරි නැතිව බෙදෙන ගුණාව සංඛ්‍යාවක් කියන්නේ පුතේ 4නොත් බෙදෙනවා නම් ඒක 4 ගුණාකාරයක් වෙනවා 5නොත් බෙදෙනවා නම් 5 එහෙනම් පුතේ 4 5 6 ගුණාකාරයක් වෙන කුඩා කෙනා තමයි 4 5 6 කුඩා පොදු ගුණාකාරය හරි කුඩා පොදු ගුණාකාරය හොයන් බලන්න මේ පද තුනම දෙකෙන් බෙදෙනවා පද තුනේ දෙකෙන් බෙදිනා ඉතිරි නිසා අපි මේ පද තුනේ එකිනෙක හර දෙකෙන් බෙදෙන නිසා දෙකෙන් බෙදෙනවා 2යි 5යි 3 මෙයා බෙදුනා මෙයා බෙදුනා මෙයා බෙදුනේ නැහැ තවත් ඉන්නවා දෙකෙන් බෙදෙන කෙනෙක් එහෙනම් නැවත දෙකෙන් බෙදෙනවා 1යි 5යි 3යි තවදුරටත් දෙකෙන් බෙදෙන්නේ නැහැ 3ෙන් බෙදෙනවා 1යි 5 බෙදෙන්නේ 1යි දැන් මේක 5ෙන් බෙදෙනවා 1යි 1යි එනවා මෙන්න උත්තරය 2 2 3 5 දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12 සරා 5 60යි එහෙමනම් පොතේ ඔය 60 කියන්නේ 4 3 5 60 4ෙන් බෙදෙනවා 60 කියන්නේ 5 ගුණාකාරයක් 60 5ෙන් බෙදෙනවා 60 කියන්නේ 6 ගුණාකාරයක් එහෙනම් 60 6 නොත් බෙදෙනවා ඒ නිසා පොතේ 4 වෙනි 5 වෙනි 6 වෙනි 3 දෙනාගේම බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි 60. මම පුතාලට කියනවා මෙන්න මෙහෙම කරලා. අපි හිතමු පොතේ පොරවරි පොත් 60 එකක් තිබුණා. උදාහරණයක් ගන්න මේ 60ට වඩා එකක් වෙනි සංඛ්‍යාවක් තිබුණා කියලා උදාහරණයක් ගන්න. පොත් 60 එකක් තිබුණා. මේ පොත් 60 එක අපි හිතමු පොත් 4 වෙනි පාර්සල් කරොත් කීයක් ඉතුරු වෙනවද? එයක් ඉතුරු වෙනවා එකක් ඉතුරු මොකද 60 දෙදෙනා කියන්නේ එකක් ඉතුරු වෙනවා හොඳයි මේ පොත් 60 එක පහ දෙකින් පාර්සල් කළොත් කීයක් ඉතුරු වෙනවද එකක් ඉතුරු වෙනවා එහෙනම් මේ පොත් 60 එක 6 දෙකින් පාර්සල් කළොත් කීයක් ඉතුරු වෙනවද එකක් එහෙනම් මොකද බැරිලා කිව්වොත් කිසියම් සංඛ්‍යාවක් වෙනවා මේ සංඛ්‍යාව 4ෙන් බෙදුවත් එකක් ඉතුරු වෙනවා 5ෙන් බෙදුවත් එකක් ඉතුරු වෙනවා 6ෙන් බෙදුවත් එකක් ඉතුරු වෙනවා නම් එහෙනම් ඒක සංඛ්‍යාව මොකද්ද කියලා මොකද්ද 60 1 හොඳයි කිව්වොත් එහෙනම් 4ෙන් බෙදුවත් 3ක් ඉතුරු වෙනවා 5ෙන් බෙදුවත් 3ක් ඉතුරු වෙනවා 6ෙන් බෙදුවත් 3ක් ඉතුරු වෙනවා 63 63 අනේ වගේ පොතේ ওই කුඩා පොදු ආකාරයෙන් ගැටලු අවශ්‍ය වෙලාවට දැනගන්න හදන ආකාරය හොඳයි අපි දැන් ඔය කෝණයෙන් මනින්න ඕනේ පුතේ මම දැන් ටග් ගාලා ඉන්න කව කට අරගන්න ඕනේ මෙතන හරි අපි 6 වෙනි ගානේ තියෙන්නේ ඔව් මේක පොඩි කෝණමානෙත් එක්ක පුතේ ඉන්න මම ටග් ගාලා කෝණමානේ අරගන්න දෙන්නට මම ලොකු කෝණමානේ ගත්තා ලොකුට රූප මනින්න කව කට කෝණමාන ඔක්කොම ලැස්ති කරගත්තා පොඩි කෝණමානේ ඉන්න පුතේ මම තප්පර ගන්න දෙන්නකෝ
අපිට ඕකේ කෝණ වාරින් මනින්න ගන්න තියෙනවා අපි දැන් බලමු පුතේ පුතාල දැන් කෝණ වාරින් මනින ආකාරය ගන්නවානේ මේ විදිහට කෝණයක් නම් කෝණ වාරින් වරිණ පුතේ ඇත්තට අපි ඉස්සෙල්ල බලලා ඉමු මේකේ කෝණ වාරින් කියනවනේ පුතේ හරියටම මෙන්න මේ බාහුව මත කෝණ වාරින් හරියටම මේ පාද රේඛාව කියනවා කියලා හරියටම මේ පාද රේඛාව මේ රේඛාව මත සමපාත වෙනකොට මෙන්න මේ පැත්තෙන් තමයි වන්නේ. එතකොට මේ පැත්තේ මෙනම් වෙනකොට ඇතුළු රේඛාවෙන් එනවා 10 20 30 40 50 කියන. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වන්නේ නැහැ පුතේ මෙතන මේ රේඛාව කොටයි. මේ රේඛාව කොට නම් පුතේ අපි ඊළඟට කරගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අඩි කෝරුව තියලා මෙන්න මේ රේඛාව දික් කරගන්න ඕනේ. හරි. අඩි කෝරුව තියලා මේ රේඛාව දික් කරගන්න ඕනේ. හරි පුතාලමට කියන්නකො මේක වැඩලාපු අගේ කීයද අපි බලමු ආසන්න වශයෙන් 140 ට වැඩි පොද 145ක් විතර එනවා ඔව් 145ක් විතර එනවා පුතේ 145ක් පමණ හරි 140 ට වැඩි පොද මේ 140යි 140යි 150යි මැද්දට වැටෙන්නේ පුතේ මේක දික් කර ගන්නවා මෙහාට පරිකෝදුතල මම දික් කර ගන්න ඒ නිසා මේ කෝණය හරි ඉස්සෙල්ලා කියන එක නම් කරන්න කියලා අපි මේකට ලියන්න පුළුවන් පුතේ ABC කියලා එහෙම නැත්තම් පුළුවන් CBA කියලා CBA කිව්වත් ABC කිව්වත් එකයි එහෙනම් මේකේ විසා තේරෙන අංශක 145 සමාන උදාහරණ 144ක් වෙන්න පුළුවන් නේද එතකොට මම දැන් පුතාලට පෙන්නන්නම් දැන් මේ ලොකු කෝණ මානය කියලා ගත්තොත් දැන් මේ ඇදලා තියෙන කෝණය මම නිකන් කියන්නේ මොකද බලන්න ඔය 145 කියන අගේ වැටෙන පුතේ මෙන්න මේ වගේ තැනකට හරියටම මෙන්න මේ ඒකාව වී කියලින් කියලා ඇතුළත කෝණය ගත්තොත් මෙන්න මෙතෙන් 140 වෙනවා මොකද බලන්න කෝණ මානය මනින්න මේ වෙනකොට නම් පුතේ ඔයගොල්ලෝ කුරු වෙලා තියෙනවා 140 කියන්නේ පොතේ මෙන්න මෙතන මේ 140 150 මෙතන ඔය දෙක මැද්දට આવුවොත් තමයි 145 ඒ නිසා ඔක 145ක පමණ කෝණයක් කියන එක තමයි හරි මේක 145 කියලා හොඳට බලන්න 145 කියන එක පොතේ අපි ගන්නේ මේ පැත්තෙන් තමයි ඇතුළ රේඛාවෙන් මෙන්නම් આવුවොත් 140යි 150යි මැද්ද එතකොට 145 පමණ සමහරට 144ක් වගේ වෙන්නත් පුළුවනි 146ක් වගේ කියන්නේ ආසන්න වශයෙන් එක අංශකයක් අඩු වැඩි වුණාට ලකුණු දෙනවා හරි එහෙම නම් පුතේ ඔන්න 70 ප්‍රතමක සාධකවල ගුණිතයක් ලෙස දැන් ඔයගොල්ලන්ට මම කියන්න අමතකුණා පුතේ අපි පන්ති ආරම්භ කරමු ගමන් අනිවාර්යයෙන්ම සියලුම දෙනාට මෙවැනි ප්‍රශ්න පත්‍රයක් ගොඩක් අමාරුයි කියලා හිතන්නේ අපි මෙතෙක් කරපු ප්‍රශ්න පත්‍ර ටික සමස්තේ බලපුවම ඒවැය ප්‍රශ්න දාලා ඒ වගේ දාලා මේ ඔක්කොම මිශ්‍ර වෙලා යන විදිහට එක ප්‍රශ්න පත්‍රයකට ඕලන්ට උත්තර ලියන්න වෙනවා මොකද ඒ ලකුණ පන්ති කාමරයේදී අපි ප්‍රශ්න පත්‍රයේ එකතු කරලා දෙන ලකුණක් නිසා ඔයාලට ඒකෙන් හොඳ ඉලක්කයක් තියාගන්න පුළුවන් ඒ නිසා හැමදල්ලෙක පටන් ගනිද්දී පොඩි විභාගයකට සූදානම් වෙලා ඉන්න වෙනවා පුතේ මේ වෙන්නේ විභාගයකට. හරි ඒ නිසා මේක පුළුවන් නම් විභාගේ ලේසි. හරි. 60 ප්‍රථමක සාධකවල ගුණිත ලෙස. අපි කොහොමවත් පුතේ වප්ප සමයනකොට එහෙම කරන්න ඉන්නේ 60 බෙදන් බෙදන් වෙනවා. 2 බෙදුණා 30යි 2 බෙදුණා 15යි 3 බෙදුණා 5යි 5 බෙදුණා 1යි. කට පාරේ බෙදන් කරනවා නේ. ඔකේ රොසි. හයිරේකේ පළවෙනිකට උත්තරේ තමයි පුතේ ABC කෝණය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් CBA. ඉතින් පුතේ මේ දෙකෙන් ඕනම එක කෝණය නම් කරනකොට උන අල්ගන්න එක්ක ABC එක්ක CBA. හරි නේද පුතේ? හරි. හොඳයි. අපි මේ බලමු පුතේ 7ට උත්තර දෙමුකෝ. 2 2 3 5. 2 2 3 5. මේ දස පත්‍ර ටිකක් ලේසි කියලා ඔයගලට දැනෙයි මොකද ඔයගොල්ලෝ දැනෙන්නේ ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙන නිසා අට වෙලී ගණන අවුරුදු මාස දින අවුරුදු මාස 2 6 20
තුනයි හතයි පහම සමහර විභාග පස්සපත් වල මෙතෙන්දී ඉලක්කම් දෙකක් දාලා දෙන්නේ මාසවලට නිකම්ම 6 විතර මෙතන 4 විතර ඒක ප්‍රශ්නයක් නෑ විතර බිඳුව තිබුණා දෙකක් නමුත් සම්මදේ තමයි මාස ගාන ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවනි හරි එකතු කරමු දින කොට 30ට වැඩි වුණොත් මාස කොටට දෙනවා මාස කොට 12ට වැඩි වුණොත් 12ක් තම අවුරුදු කොට දෙනවා එකතු 35යි කියන්නේ පුතේ 30ක් මාස කොටට දෙන්න පුළුවන් එහෙනම් මේකෙන් 30ක් අඩු කළොත් 5යි ඒ පහ මෙතෙන්ට ගන්න ගණනය කරද්දී පුතේ 31 28 අධික අවුරුදු මේ මුකුත් කතන්දරයක් නැහැ දින 30ක් මාසෙකයි ගණනය කිරීමේදී දින 30ක් මාස 1යි එහෙමනම් දරුවනේ මේකෙන් 30ක් අඩු කළොත් 5යි මේ 30 මාස කොට දුන්නොත් මාස 1යි 6යි 1යි 7යි 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 14යි මාස 14කින් මාස 12ක් දෙනවා අවුරුදු කොට දුන්නොත් එක ඉතුරු වෙන්නේ 2යි එහෙනම් මෙතන මාස 2යි මේ 12 අවුරුද්දයි 3යි 2යි 5යි 1යි 6යි හරිම ලේසි පුතාලට මේවා හරියන්න ඕනේ 9 වෙනි ගණන එකට 500 පරිමාණයට ඇඳ ඇති සිටියමක් ඇති පරිමාණ රූපයක සෙන්ටිමීටර 4ක් මගින් දැක්වෙන සැබෑ දෙක මීටර කියලා. එහෙමනම් පුතේ ඔව් එකට 500 පරිමාණ අනුපාතයෙන් හදාගන්නවා පරිමාණයක්. එහෙනම් අපි කියනවා පුතේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 500යි. එහෙනම් සෙන්ටිමීටර එකකින් සැබෑ දුර සෙන්ටිමීටර 500යි. පුතා සෙන්ටිමීටර එකකින් මීටර කීයක් නිරූපණය වෙනවා? මීටර 5යි මීටර 5යි එහෙනම් පුතේ 1 සෙන්ටිමීටරකින් මීටර 5 නම් සෙන්ටිමීටර 2කින් කියන්නේ මීටර 5ව 2යි සෙන්ටිමීටර 3කින් මීටර 5ව 3ක් සෙන්ටිමීටර 4කින් මීටර 5ව 4ක් එහෙනම් සෙන්ටිමීටර 4කින් දැක්වෙන සැබෑ දින හොයන්න පුතේ අපි 1කින් 5යි නම් 4කින් හොයන්න 4 වරක් මා කියද 20යි නම් මීටර 20යි මීටර 20ක් දිග වෙනවානේ සෙන්ටිමීටර 4ක් අපි දු මොකක් හරි ගොඩනැගිල්ලක් මීටර 20ක් දිග නම් පරිමාණ රූපයක පෙන්වන්නේ සෙන්ටිමීටර 4ක චුටි දිගයි. හරි. දැන් මේ ගණන් 9 වෙන. ඔයාලා දන්නා වූ පහසු ගණන්. තව ගණන් 11ක් තියෙනවා. අපි එහෙම නමුත් මේ ගණන් 11ක් මේ විදිහටම හදලා බලමු. මම හිතනවා මේ ගණන් 20 තුල ඕගොල්ලෝ නොදන්නා වූ කාරණා නැති වෙයි. මොකද හැම දෙයක්ම ඕගොල්ලෝ මේ වෙනකොට හරියට ඉගෙන ගත්ත දරුවෝ ඒ නිසා කිසිම අපහසුතාවයකින් තොරව ගණිත ප්‍රශ්න පත්‍රයකට හොඳට උත්තර ලියන්න පුළුවන් මොදේ හොඳට උත්තර ලියන්න පුළුවන් 10 වෙනි ගණන බලන්න 10 18 30 සංඛ්‍යාවල මහ පොදු සාධකේ පුතාලන් හදරකම කිහිපයක් තියෙනවා මක්රව දෙකකින් හදලා පෙන්නන්න ලේසිම ක්‍රමය තමයි පුතේ දැන් සර් හදලා මේක බලන්න ලේසිම ක්‍රමය මේ දෙන්නගේ පොදු සාධක වලින් බෙදෙනවා දෙන්නටම පොදු ප්‍රථමකයක් තමයි 2. 2කින් බෙදුවා 9යි 15යි. තව කවුද මේ දෙන්නටම පොදු? 3. 3. 3යි 5යි. මීට වඩා පොදු සාධක නැහැ. එහෙනම් පොතේ දෙන්නටම පොදු වෙච්ච සාධකයක් 2 සහ 3. මෙන්න මේ දෙන්න ගුණ කළොත් එනවා පොතේ මම පොසත්. පොසත් 6. ඔව් 2+3 මීට වඩා ටිකක් අමාරු විදිහට පුතේ මෙහෙම දැන් 18 30 පුතා මෙහෙමත් හදලා ඉතින් මම දන්නවා සමහර දරුවෝ මෙහෙම හදලා ඉතින් 18 බෙදලා බෙදලා ලින් වරේද පුතේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 30 කියලා කියන්නේ 2+3 6යි 6+5 මොන මොයි විදිහට ඕගොල්ලෝ ලියලා මොකද කරන්නේ 2ක් පොදුයි නම් 2 ගන්නවා 3ක් පොදුයි නම් 3 ගන්නවා එහෙනම් මහා පුදු සාධකයේ 2+3 කියන්නේ 6 මෙහෙමත් හදන්න ඉතින් ඉකින් දරුවෝ මෙහි මෙහෙදුවත් හරි මෙහි මෙහෙදුවත් හරි හදර ක්‍රමයේ අදාළ වෙන්නේ. එහෙම නැත්නම් පුතාලට තව ක්‍රමයක් තියෙනවා මේ පළවෙනි ක්‍රමයේ මේ දෙවෙනි ක්‍රමයේ මොකද්ද පුතේ තුන්වෙනි ක්‍රමයේ. තුන්වෙනි ක්‍රමයේ තමයි 18 30 සාධක ලියන. 18 සාධක ලියන්න පුළුවන් පුතාල දන්නවනේ 18 වරක් එක 9 වරක් දෙක 3 වරක්. එහෙනම් 1 2 3 6 9 වරක්. පුතේ වේගය වැඩි කියලා කියන්නේපා මොකද ඔයගොල්ලෝ මේ වේගෙට ගණන් හදන්න පුරුදු වෙලා තියෙනවා 30 සාධක කියන්නේ පොතේ 30 වරක් 1 30යි 15 වරක් 2 30යි 5 වරක් 6 30යි 10 වරක් 3 30යි කියලා අපි දන්නවනේ පොතේ ඔක ලියන ක්‍රමය මොකද
එතකොට 30ට සාධක 8ක් තියෙනවා. බලන්න මොනවද? 30 එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, තුනෙන් බෙදෙනවා, පහෙන් බෙදෙනවා, හයෙන් බෙදෙනවා, 10ෙන් බෙදෙනවා, 15ෙන් බෙදෙනවා. මොනවාද 30 සාධක කියන්නේ? දැන් මේ දෙන්නගේ තියෙන පොදු කවුද? 1 පොදුයි, 2 පොදුයි, 3 පොදුයි, 6 පොදුයි. එහෙනම් පොදු සාධක වලින් වහාම කියනවා තමයි ලොකුම පොදු සාධකේ 6. එහෙනම් මපොස 6යි කියන්නේ මේක. ඉතින් ඔය කරොත් මේ මාගේ දනවපත මේක තමයි සිම්පල් ප්‍රතිසා මේක නේද දැනගෙන අනිත් කම ගැන දැනගන්න. අහහත් ඉනිසාව එකනකුනේ කොහොම හැදුවත් පුතාලට 6 කියන උත්තරේ ලැබෙන්න ඕනේ. හරි විශේෂ කාරණා මතකයි පුතේ නේද? හොඳයි අපි හමු ඉදිරියට 11 වෙනි ගන්න. 5 1 14 අඩු කිරීම 5 ඕක පුතේ බෙදීම තුල වෙන්න ඕනේ සර් ගැති පොඩි වැරදීමක් වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මොහොමම දා මම ඔතන දුන්නේ පුතේ බෙදීම ලකුණ දාලා මට ඒක මගේ ඇති ටයිප් කරද්දි වැරදිලා. කරන්න දෙයක් නැහැ. දෙද ගන්න හදන්නෙත්. හරි අපි මේකත් හදමු පුතේ. හදලා මේ ගානට ඉදිරියේ මම ආයතනයක් මේ ගාන විස්තර කරලා දෙන්න. එතකොට හදාගන්න පුතේ. දැන්ට මේක හදමු. පළමුව වරන් ඉවත් කරන තේරෙ පුතේ 5යි 14න් 5ක් කඩනොත් 9යි. එකතු කිරීම තුනයි. එතකොට ඔක්කොම එකතු කරන්න විදිහට පුතේ 9යි 5යි 14යි 3යි 17යි. උත්තරේ නේද 10. අපිට ඒක හරි සිම්පල්. මොකද මේ දෙන්නේ අඩු වුණා. ඊට පස්සේ මේ තුන්දෙනාම එකතු කරන්න තියෙනවා. හරි පුතේ. හොඳයි. ඔයාලට ඔය ගානේ ඉදිරියෙන් ඉඳ තියනවා පුතේ. ආයසරයක් පුතාල මේ ගාන ලියාගෙන මෙහෙම 5 එකතු කිරීම 14 අඩු කිරීම 5. මෙන්න මෙතන බෙදීම ලකුණ දාලා තුන දාන්න පුතේ. බෙදීම ලකුණ දාලා තුන දාන්න. හරි. බෙදීම ලකුණ දාලා තුන දාන්න. ওই ගානට ඉදිරියේ. චෝටියට ලියන්න පුතේ. මායිඩක් ඕනේ. හරි. මෙතන දැන් මේ ගාන හරි පුතේ. මේ ගානට අදාළ උත්තරේ හරි පුතාල හරියට දාගන්න. නමුත් මට මේ ගාන ඕනේ. මෙතන මේ එකතු කිරීම ලකුණ දාලා නෙමෙයි පුතේ. බෙදීම ලකුණ දාලා. හරි. දැන් බෙදී. හරි. හරි හොඳයි. හරි. හරි. බල චුට්ටක් ඉන්න පුතේ. හරි මම මෙතන යටි කඩන්නම් ඉස්සරහින් මාත් නිසා පුතේ මම එහෙලිකොත් පුතාලට පේන්නේ නැති මේ පළවෙනියටම කරන්නේ අපි මේකේ වාමන සුරු කරනවා 14 5ක් අඩු කරනවා 9 පළවෙනිම පියවර තමයි පුතේ මොකද්ද වරහන සුරු කිරීම වාමන පස්සේ කවුද මොන කිරීම හෝ බෙදීම එතකොට පුතේ බෙදීම ඉන්නවනම් දැන් බෙදීම එක්සම් කරනවා හරි බෙදන්න 9 3 බෙදනවා කියද තුනයි තුනයි හා දැන් අන්තිමටම දිනවා එකතු කරන්න එකතු කරලා 5යි 3යි කියද අන්තයි හරි පුතේ හොඳයි හරි 8යි හරි ඒක මම අමතරව දුන්නේ මොකද ඉස්සෙල්ලා ගානේ නිකා මට හිතෙනවා පොඩි අඩුවක් වුණා වගේ මෙතන ඇත්තටම බෙදීම වගේ අනිත් කර්මයක් තමයි වෙන්නේ හරි කමක් නැහැ කොහොම නමුත් පුතේ දීලා තියෙන ගාන උත්තරේ 17 අරගෙන තිබුණොත් 8 12 වෙනි ගානට යනවා පහේ වර්ග k ගණනේ බලන්න මේ පහේ වර්ගයේ k ගණනේ ගුණිතයක් ලෙස විහිදුවා මේක හැමෝම දන්නවනේ පුතේ පහේ පහේ 2යි k k k 3යි ගුණිත 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 ඔක සිම්පල් දර්ශක ආකාරය ලියන්න තියනවා 2p 2 2pp ඔව් මෙතන පුතේ 2 ඒවා 3ක් නම් 2 3 වෙනි බලය p ඒවා 3ක් නම් ඊ තුන්වෙනි බලය හැබැයි පුතාලට මේ ගුණ කිරීම ලකුණ තිබුණත් හරේ කවුරු හරි කෙනෙක් මේ ගුණ කිරීම ලකුණ නැතුව මේක ලියලා තිබ්බොත් මෙහෙම එන මෙහෙම 2 ගණය p ගණය කියලා ඒකයි ඒ නිසා පොතේ මේ දර්ශකවලදී v g අකුරු සම්බන්ධ වෙද්දී ගුණ කිරීම ලකුණ තිබුණත් ගුණ කිරීම ලකුණ නැතත් දෙකම හරි ඒ නිසා පුතාලට ගුණ කිරීම තිබුණත් දාගන්න ලස්සන හරියක් කොලකිරීම නැතා හරියටම කිසි වැරද්දක් නැහැ හරි හරි නේද පුතේ දැන් ආයෙත් අස්ස ගන්න ඕනේ සර් මම ගුණ කිරීම දෙන්නේ නේ හරිද අහන්න එපා හරි ඒක ඔයාලා දන්නවනේ පුතේ හරි ආයි අපි එහෙමනම් හොඳයි ඔය අයත් වෙන්නේ මොකද්ද සිය රස කියන කන්නේ නේද කුමන සිය රසද හරි අපි බලමු පුතේ මොකද්ද මේ කියන වකවානුව අයිති වෙන්නේ සිය රස හොඳයි ඕක හොයාගන්න විශේෂිත ක්‍රමයක් තියෙනවා පුතේ 2101 සිට 2200 ගන්න පුතේ මේ අවසාන වෙන
අවසාන වෙන ටිකේ බිංදු දෙක කපලා දාපුවම සියවස හම් වෙනවා. මොකද්ද සියවස? 22 වෙන සියවස. එහෙමනම් ඔතේ අපිට සියවසක් අවසන් වෙන වක්ෂය තමයි හොයාගන්න ලේසි. එතකොට සියවසක් අවසන් වෙන වක්ෂය 2200 නම දන්නවද මේ 22 වෙන සියවස අවසන් වෙන දිනේ කද කියලා? මෙන්න අහන්න. ක්‍රිස්තු වර්ෂ 2200 12 වෙනි මාසේ 31 මැදම රාත්‍රී 12ට මැදම රාත්‍රී 12ට හරි අපි කියන්නේ 31st night කියලා කියනවා නේද ඔතේ? අර අවුරුද්දක් ඉවර වෙනකොට අපි කියන්නේ මේ 31st night කියලා. එදා අර රාත්‍රී දින ගහලා නේද මහා සැහැකිලි තියන්නේ. හරි. හැබැයි උදේ මෙන්න මේ මොහොතේ තමයි මොකද? ඊළඟ සියවස ආරම්භ වෙන්නේ නැත්නම් අලුත් අවුරුද්ද මේක අපි සිංහල අලුත් අවුරුද්ද නේද? කැලෙන්ඩර් අලුත් අවුරුද්ද උදා වෙන්නේ දැන්මාරි කලින්ද උදා වෙන්නේ මේ මොහොතේ තමයි. එතකොට මේ සියවස ඉවර වෙන දවස ගන්න ලීසි. හැබැයි සියවස පටන් ගන්න දවස ගන්න පුතේ වෙන කරේ මොකද තමයි. මේකෙන් 100ක් අඩු කරලා බෑ පුතේ. මේ 2200න් අඩු කරාම ඔන කොච්චරක් දරුවෝ? 99. 100ක් අඩු කරන්න එපා. 99ක්. මොකද මෙතනත් පුතේ මේ මාස 12කින් අවුරුද්දක් ලැබෙනනේ. මෙතන මාස 12ක් යද්දිත් අවුරුද්දක් ලැබෙන. ඒ නිසා ඒක මෙතෙන්ට අවුරුද්දක් එකතු වෙන්න 99ක් අඩු කරන්න. එතකොට පුතේ මෙන්න 1යි මේක 9යි මේක 10යි 10යි 9ක් 1යි 9යි 9ක් බින්දුව 1යි. එහෙනම් මොකද තියෙන්නේ? 2100. එතකොට පුතාලා මට කියන්නේ මේ සියවස අවසන් වෙන්නේ 2200 දෙසැම්බර් 31. එහෙනම් මේ සියවස ආරම්භ වෙන්නේ කවදද? 2101 ජනවාරි පළවෙනිදා මැදම රාත්‍රී කියලාද? 12ට. හරි. හොඳයි. ඒ කියන්නේ අලුත් අවුරුද්ද උදා වෙනවා කියන එක. ඒ කියන්නේ ජනවාරි පළවෙනිද කියලා කියන්නේ පුතේ. හරි. ජනවාරි පළවෙනිද උදා වෙන මොහොත. හොඳයි. ඒකට පුතේ වර්ෂයක් ආරම්භ වෙන අවසන් වෙන සියවසක් ආරම්භ වෙන අවසන් වෙන තව දුරටත් අපිට මේ ප්‍රශ්න පත්‍රය තුළ මම ගැටළු දාලා තිනවා. ඒවා ඉදිරියට හමු වේවි. එහෙමනම් පුතේ ඒකට උත්තරේ වෙන්න ඕනේ 22 වෙනි සියවස 14. මේ හැම එකකම වටිනාකමක් තියෙනවා. මොකද්ද වටිනාකම? පුතාලට වාර විභාග ප්‍රශ්න පත්‍රය පාසලෙන් හරි දීපහම ඕගොල්ලන්ගේ අරමුණ තමයි පුතේ වාර විභාගයට ලකුණු 100ක් හෝ 100යට කිට්ටුම ලකුණක් අරගෙන තමන්ගේ තියෙන දක්ෂතාවය පෙන්වන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ මේ ලේසි තස්ස දෙක තුනක් මොනවා හරි එකකින් වරද්දගත්තොත් මේක මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික පහළට ඇවිල්ලා 80 ගණන් වලට 90 ගණන් වලට මේ 90 80 ගණන් වලට වැටෙනවා. එතකොට එහෙම නොවෙන්න පුතාලා විශ්ය කරුණු හරියටම අරගන්න. මේ ඔය ප්‍රශ්න අහනවා පුතේ අහලා තියෙනවා. හරියට අපි යනවා 14. අධික අවුරුදු මේ මොනවාද කියලා. 1934ද 2100ද 2096ද 1500ද පොතේ අධික අවුරුද්දක් වෙන ක්‍රම අධික අවුරුද්දක්ද කියලා චෙක් කරන්න තව දෙකක් තියෙනවා. හරියටම සාමාන්‍ය අවුරුද්දක් නම් 4 බෙදුනොත් අධික අවුරුද්දක්. 100 ගුණාකාරයක් කරන අවුරුද්දක් නම් 400 බෙදෙන්න ඕන. එහෙම නම් ඔතේ අපි බලනවා මේක 34 බෙදෙනවද? නෑ. 34 අපරේ බෙදුනොත් බෙදෙන මේක අධික අවුරුද්දක් නෙමෙයි. මේක බින්දු දෙක බෙදුනායි කියලා බෑ. මේක අනිවාර්යයෙන්ම පුතේ 400 බෙදන්න ඕනේ. කියන්නේ බින්දු දෙක කපලා 4 බෙදන්න. දැන් බින්දු දෙක කැපුණොත් 21 අපරේ බෙදෙන්නේ නෑ. මේක අධික අවුරුද්දක් නෙමෙයි. 95 4 බෙදෙනවද? ඔව්. 9ට 2යි 16ට 4 බෙදෙනවා. එහෙනම් මේක අධික අවුරුද්දක්. මේක බල බෙදන්න ඕනේ 4ෙන්ද 400ද? 400. එහෙනම් පොතේ මේකේ බින්දු බින්දු දෙක කපලා 4 බෙදුනොත් බෙදෙන්නේ. එහෙනම් මේවා අධික අවුරුදු නොවේ. මේක විතරයි. 1යි. හරි. ABCD සමාන්තර අක්ෂයකින් මේ සමාන්තර රේඛා ඇත්නම් සමාන්තර බව අංකණය කරනවා. සමාන්තර බව අංකණය කරනකොට පොතේ එකම දිශාවට විහිදෙන පරිදි ඊදිස් යනවා. මේ බලන්න. මේකට පුතාල එකයි නම් දැම්මේ මේකට එකක් මේ පැත්තට දැම්මොත් බැරිද? මේ දෙවල් දානවානේ එකම දිශාවට දානවා. හැබැයි පුතේ මෙතන එකයි නම් මෙතන එකයි. දෙකයි නම් දෙකයි. තුනයි නම් තුනයි. තමන්න කැමති ප්‍රමාණයක් දාන්න. හැබැයි 10යි 10යි දාන්න එපා. අපි වලලු දෙන්නම කිසිම. එකයි එක දාන්න. ඉතින් අනිත් එකට අපි දානවා 2යි 2යි. එද 16. AB රේඛාවට PD ලම්බක රේඛාවක් ඇද
පීකියු ලෙස නම් කරන්න. එහෙම නැත්නම් මේ AB රේඛාව සිරස්ව තියෙන නිසා ලම්භකයක් හඳින්න කොහොමද ලේසිනේ? එතකොට මෙතන ඉඳන් ඇත්තටම ලම්භකයක් හඳිනවනම් පුතේ ඔය රේඛාව ටිකක් හැලකලා දුන්නා නම් පුතාලට මෙහෙම හැලකලා දුන්නා නම් ආවට ගියාට ඇදිලි නැහැ. හොඳයි හොඳට බලා ගන්න ලම්භක රේඛාවක් හඳින්න පාවිච්චි කරන උපකරණ දෙක ඇහුවොත් මොකද පුතේ උපකරණ දෙක? විවිධ චතුරස්‍ය සහ සරල ධාරය. මේකට පුතේ කියනවා අරිකෝරුව කිව්වට කමක් නැහැ. නමුත් ගණිතයේදී මේකට පාවිච්චි කරනවා පුතේ සරල ධාරය. දැන් මේක අරිකෝරුව අපි මේක නිහිර කෝරුව. දැන් පුතාල පාවිච්චි කරන්නේ අරිකෝරුව නෙමෙයි අරි භාගික කෝරුව. නේද? වල පාවිච්චි කරන පුතේ අරි භාගික කෝරුව. අරිකෝරුව කියන්නේ වගේ දෙකක් දෙ සෙන්ටිමීටර 60ක් තියෙන්නේ. මේ සෙන්ටිමීටර 30ක් තියෙන්නේ මේ කල්පනා. මෙන්න බලන්න. මේ විදිහට තියන්න ඕනේ පුතේ අඩිකෝදුව සරල රේඛාව මත අඩිකෝදුව සරල රේඛාව මත තියලා විවිධ චතුරස්‍ය ඍජු කෝණික මුල්ලේ මේ ඍජු කෝණික මුල්ලේ පැත්ත හේතු කරනවා හේතු කළා මෙන්න මේක දිගේ තලු කරලා හරියටම p ලක්ෂයට ආවුනා නතර මේ බලන්න මේ මේක දිගේ තියලා මෙහෙම ගෙනලා තලු කරලා හරියටම p මතට ගේනවා p මතට ආවුනාම මෙහෙම රේඛාවක් එන්න ඔන්න P සිට මේකට ලම්භකයක් එන්දා වෙනවා. හරි නේද? මෙතන P සිට ලම්භකයක් එනවා. ඔයාලා හඳින්න ඕනේ විවිධ චතුරස්‍රය කියලා. ඒක නම් කරන්න කියලා දෙනවා නේද පුතේ? ඒක නම් කරන්න තමයි PQ. P මෙතන Q දාන්න, මෙතන ලම්භක ලකුණ දාන්න රේඛාව එන්නේ. හරි. ඒක ලේසි. ඊළඟට බලන්න පුතාලා 17 එතකොට අපිට ඕන කරන සදිසිය තමයි ඍණ 3ට එකතු කරාම ඍණ 2ක්. එහෙනම් පොතේ ඍණ දිශාවට යනවා. බිංදුවෙන් පටන් ගන්න ඍණ දිශාවට 3ක් යනවා. තව ඍණ දිශාවටම 2ක් යනවා. එතකොට පොතේ නතර වෙන තැන තමයි උත්තරේ යටින් වෙන්නව උත්තරේ වෙන උත්තරේ මොකද ඍණ 5. එහෙමනම් මේ විදිහට ඇදලා ඍණ 5 උත්තරේ ගන්නවා. හරිනේ. එතකොට සංඛ්‍යා රේඛාවේ නිරූපණය කරන්න කියලා තියෙනවා මෙන්න පිළිතුර ලියන්න කිව්වොත් ඒකට ලියන්න ඕනේ වින. හරිනේ පුතේ. හොඳයි. 18 ඒ සදිස ගණන. බලන්න ඍණ 9 න් 2 එකතු කිරීම ධන 9 න් 7. ධනයි ඍණයි එකතු වෙන්නේ මේ පුතේ ගන්න වෙනස. මොකක්ද පුතාලගේ උත්තරය? අන්න හරි පුතේ ධන 9න් 5 මොකද උත්තරේ ධන 9න් 5 සමහර දරුවෝ මේ උත්තරේ ගන්නවා අරගෙන ලකුණ වර්ධනය මේ පුතේ ධනයි ඍණයි නම් වෙනස ගන්න වැඩි කෙනාගේ ලකුණ දෙන්න හැබැයි දෙන්නව ඍණ තිබ්බා හොඳයි පුතේ ඔතන ඉස්සරහේ ඉඳ තියෙන නිසා බබලා මේකක් ලියාගන්න පටස් ගන්න ඍණ 9න් 2ට එකතු කළා ඍණ 9න් 7 තරගල උත්තරී කියන බර උත්තර විතරේ ලියාගෙන ඉඳ තිනවන මොකක්ද තමයි ඍණ 9 න් 9 ට ලස්සන උත්තරයක් නැද්ද පුතේ ඍණ 1 හේවි පුතාලි මොකද පුතේ ඍණ 1 හරි හරි පුතාලා ඍණ 9 න් 9 ලිව්වට කමක් නැහැ හැබැයි පුතේ ඍණ 9 න් 9 ලිව්වොත් නැවත සමාන ලකුණ දාලා දාන්න මොකද ඍණ 1යි කියන්නේ ඍණ 1 9 න් 9 කියන්නේ පුතේ ඍණ එකවරම විනයක දැම්මක් කමක් නැහැ. ඍණ 9න් 9 කියලා දාලා එක දැම්මක් කමක් නැහැ. හොඳයි. 19. මේකට නම් පුතේ උත්තර ගොඩාක් තියෙනවා. මේකට උත්තර ගොඩාක් කියන්න පුළුවන්. ඒ නිසා පුතාලට සුදුසු කැමැතිම උත්තරයක් කියන්න. හැබැයි පුතේ ඉතින් ඔයාලා ලියන තියෙන උත්තරේ මම ලියන තියෙන උත්තරේ සමාන වෙන්න බෑනේ නේද? හරි. දැන් ඔල්ලෝසු මුහුණතක වලෝසුවක පැය කටුවයි මිනිත්තු කටුවයි අතර මහා කෝණයක් සෑදෙන පරිදි කිවක වේලාවක් ක්‍රියාත්මකව. එතකොට පුතේ ඔව්. නැවතිනේ අහගන්න. දැන් පන්තිනේ දරුවෝ 60ක් නම් 60 දෙනාගේ උත්තර 60ක් වෙන්න පුළුවන්. එකම උත්තරේ නොවෙන්න පුළුවන්.
කෙසේ වෙතත් පුතේ ඕකොල මේ ඔල්ලෝසුවේ දැන් අපි නිකන් හිතමු පුතේ මෙහෙම වේලාවක් කියලා දැන් මේ වගේ වේලාවක් ගත්තත් බලන්න මේ වගේ වේලාවක් ගත්තත් මහා කෝණය මේ වගේ වේලාවක් ගත්තත් මහා කෝණය කියලා සුළු කෝණයක් නොවන අනිත් ඕනම එකක් මහා කෝණයක් වෙනවා ඒ නිසා මොකද මේකදී අපි මේ පරාවර්ත කෝණය කියන එක ගන්න නැහැ පුතේ අපි මේ පැත්ත කෝණය විතරයි ගන්නේ මොකද මේ පැත්ත ගත්තොත් අපි ඒක විශේෂයෙන්ම පරාවර්ත කියලා හඳුන්වනවා දැන් මෙතනදී උත්තරේ වෙන්න ඕනේ පේදීමක වේලාව යාරක් වගේ නිසා පුතේ වේලාව මම උදාහරණයක් ගන්න වේලාව පහක් එතකොට පුතේ මේක හරිද වැරදිද හරි එදී මේ ආහෝ අයියෝ පුළුවන් ඕන තරම් පුළුවන් හැබැයි පුතේ ඔයාලගේ උත්තරේ මම බලන්න ඕනේ ඇත්තටම ඕකට වඩා සුදුසු අහගන්න මට දැනුනේ තේරුනේ මේ ප්‍රශ්නෙට වඩා සුදුසු උත්තරේ මොකක්ද ගන්න පුතේ මේකට ඔයාලා නිදහසේ කියන්න දෙන්නවා හිතේන ඕනම වෙලාවක දැන් මම කියවන දැන් ඔයාලා මම හිතමු දැන් ඉන්නවයි කියලා පුතේ ඔයාලා 75 දෙනෙක් මම 75 දෙනාගේ මහානෝ මොකද 75 දෙනා දෙන්නේ උත්තර 75 කරේ ඒ 75 මාර වෙනවා නමුත් ඕකට හදම ක්‍රමයෙන් තමයි පුතේ මෙතන උත්තර පහක් විතර දාන්නේ මොකද කරේ වේලාවල් පහක් විතර දාලා පුතල් ඉදිරියට දෙන්නවා මම ඊළඟට පේපර් එක දෙනකොට අන් මෙහෙමයි දෙන්නේ කියලා මතක තියාගන්න හරි දැන් ධර්මයේ කියවුවා 12යි 20 හරියද කියලා ඉතින් පුතේ 12යි 20 මහා කෝණයක් නේද හරි හරි දැන් මම පහ කියලා වේලාව ගත්තා මහා කෝණයක් හරි දැන් පුතේ දැන් ඕකට උත්තර සාකච්ඡා කරන්න කියලා අද අපි පාතර වෙනකන් සාකච්ඡා කළා ඉවර කරන්න මේ පුතල් දෙන තියෙන උත්තරේ තමන්ම ඔල්ලෝසු මූණතර පිළිකෝල බලනකොටේ කොහාගෙන ඔල්ලෝසු මූණතර පිළිකෝ මේක මේ වගේ කටු අතර කෝණයක් આવොත් මත කටු අතර කෝණයක දෙ ඍජු කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ ඒ කියන්නේ කටු දෙක අතර දුර ප්‍රමාණය අපි මිනිත්තු වලින් කතා කරොත් පුතේ අර මිනිත්තු වලින් කතා කරොත් තේ කාලකට වඩා වැඩි පත්තරයක් කටු දෙක අතර තියෙන්න ඕනේ තේ කාලකට වඩා වැඩි පත්තරයක් ඒක මිනිත්තු 15කට වඩා වැඩි පතරයක් තියෙනවා නම් කටු දෙක අතර තියෙනවා නම් ඒක මහා කෝණයක් වෙනවා. හොඳයි. P වගේ සංඛ්‍යාවක් දැක්වේ P දෙගුණයට වඩා ඒ ප්‍රමාණයක් අඩු. එහෙනම් මුතේ P දෙගුණය කියන්නේ 2යි P. ඒ ප්‍රමාණයක් අඩු කියන්නේ 2යි P ඍණ A. උත්තරේ 2යි P ඍණ A. හරි මේක තියෙන්නේ. හරි 2යි P ඍණ A. හොඳයි 19 වෙනි ප්‍රශ්නේ ටිකක් අර ඕන උත්තරයක් දෙන්න පුළුවන් විදිහට සංකීර්ණයි. නමුත් ඕවගේ ප්‍රශ්නයක් විභාගයට සුදු සුභම දැනුවි තේරුම් එක්ක මේ මොකද? උත්තර පහක් හයක් දීලා ඉරි ගන්න දෙන්න. එතකොට තමයි වඩාත්ම හොඳ. හොඳයි ඉතින් අපි දෙවෙනි ප්‍රශ්නපත්තරේ ඔක්කොම ටික හදාගෙන යමු. එකක්වත් අත්තරින් එපා. අත්තරිනවා නම් අත්තරින් ඕනේ පුතේ. ඕගොල්ල විභාගයක් ලියන දවසට විතරයි. මෙන්න හදාගන්නකෝ. හරිද? එතකොට කමිසයක කලිසමකට මීටර 2.25ක් ඕනේ. කමිසයක 1.5ක් ඕනේ. හරිද? එතකොට ළමයි සංඛ්‍යාවේ ඉන්නවා 40ක්. මෙතන තියෙනවා කලිසම් බෙදී. කලිසම් බෙදී රුපියල් 200යි උඩින් දාලා දෙනවා රුපියල් කියලා නේද බිල රුපියල් කියලා දාලා එතකොට මොකද බිල දෙන්නේ රුපියල් වලින් තමයි කමිසරෙදි මීටරයක් රුපියල් 150යි මේ තමයි මීටර එකක බිල එහෙනම් මෙතන තියෙන්නේ දේවාසිකාගාරයේ තියෙන සෑම පිරිමි නමයකටම අලුතෙන් කලිසමක් කමිසයක් ලබා දීමට නියමිතයි එතකොට කලිසමකට දෙන්නේ මෙච්චර යනවා කමිසයකට දෙන්නේ මෙච්චර යනවා ළමයි 40ක් ඉන්නවා කලිසම් දෙද්දා රුපියල් 200යි මීටරයක් කමිසම් දෙද්දා රුපියල් 150යි පළවෙනි ප්‍රශ්නේ අහන්න පුතේ නේවාසිකාගාරයේ සිට පිරිමි ළමයි සියලු දෙනාටම කමිසම් ඇසීමට අවශ්‍ය රෙදි ප්‍රමාණය එතකොට පුතේ කමිසම් අහන්න ඕනේ කොහොමද මේ 40 දෙනාට කමිසම් 40ක් අහන්නෙත් එක කමිසයකට යනවා මීටර 1.5 නේද බැගින් 40ක් මෙන්න උත්තරේ. හරි නේද පුතේ? එක ෂර්ට් එකකට මීටර 1.5 වේගින් ළමයි සියලු දිනාට කියන්නේ 40 දිනාට. 40 ගුණ කරද්දී පුතේ අගට බිඳුවක් ගන්නවා. 4 ගුණ කරනවා. 4 වරක් 5 20 බිඳුව 2 4 වරක් එක 4 2 6.
මීටර 600ක් නෙමෙයි දුන්නේ දශම ස්ථාන එකක් තියෙනවනේ එකක් අඳනවා මෙන්න උත්තරේ මොකද ඔව් ඕනම කල යටි මේක පිරිසිදුම ලියන්නේ 60m කියලා නැවත සරයක් මීටර 60 දා ගන්න හරිය හැබැයි මම කැමති නේ පුතේ නිකම්ම ඔය දිස්තරට 60m විතරක් දාන්න මොකද ඕගොල්ලෝ සමහරවිට ඕක කටු වැඩ කොලේ හදලා මෙතෙන්ට 60 දාන්නේ ඒ වැරද්ද නම් කරන්න එපා පුතේ සෑදු ආකාරය අනිවාර්යෙන් බදලා දෙන්න වතු පේනක් අරගෙන ලියන්න මේ සෑදු ආකාරය ඕන මෙතන ඉගෙනුවා දැන් මේක නොලියා මෙතෙන් ඉගෙනුවා පුතේ මේක තමයි මේවම ලියන්න ඕන නැහැ පුතාල 60 දශම හරි පුතේ හැදුව විදිය තමයි පුතේ එක ෂර්ට් එකකට කොච්චරක්ද මෙතන දීලා තියෙන්නේ මීටර එකමාරක් නේද පුතේ එක ෂර්ට් එකකට මීටර එකමාරක් ඉතින් මේ සියලු දිනාම කියන්නේ නිවාසිකාගාරේ පිළිවෙලමයි කී දෙනෙක් ඉන්නවද පුතේ 40ක් ඉතින් පුතේ හැම කෙනාටම දෙනවා කියන්නේ ෂර්ට් 40ක් එක ෂර්ට් එකකට 1.5වකින් ෂර්ට් 40ක් වහන්න වෙදි කොච්චරද මීටර 60 හරි අමාරු දෙයක් නෙමෙයි දෙවෙනි ප්‍රශ්නය කලිසම් මැසීමට අවශ්‍ය කරන මුළු රෙදි ප්‍රමාණය හරි පුතේ අපි බලමු එක කලිසමකට එක ළමයෙකුට මීටර කොච්චරක් ඕනේද 2.25 කොච්චරක් ඕනේද මීටර 2.25 දැන් මෙතන කී දෙනෙකුටද කලිසම් ඕනේ කී දෙනෙකුටද නේවාසිකාගාරයේ ඉන්න සියලුම දෙනාට සියලු දෙනාට කියන්නේ කී දෙනාට පුතේ 40ටම එහෙනම් පුතේ මේකත් ගුණ කරමු 40 දැන් ඕගලන්ට මේ 40 ගුණ කරන එක අමාරුද? දැන් පුතේ මොකද කරන්නේ? අගට බිඳුවක් දාලා ගුණ කරනවා කීයද? 4. නයි බලන්න තාල 4 වලක් පහ 20න් බිඳුව 2යි. 4 වලක් 2 8යි 2යි 10න් බිඳුව 1යි. 4 වලක් 2 8යි 1යි 9යි. දශම ස්ථාන කීයද පුතේ කන්නන්න ඕනේ? කියද පුතේ 2. දශම ස්ථාන දෙක දෙක පන්නකුවම මෙතෙන්ද දශමති තේනවා ඉතමදි ඉතින් සමයි යටින් දිනවා පොඩ්ඩක් මකලා තියන්න හරි දශම ස්ථාන දෙක එහෙමනම් මුදේ මෙන්න මේක තමයි උත්තරේ 90 හරි මීටර 90ක් ඕනේ මොන රෙදිද කලිසම් රෙදි මීටර 90ක් ඕනේ දැක්කද ෂර්ට් රෙදි මීටර 60ක් ඕනේ කලිසම් රෙදි මීටර 90ක් ඕනේ ඇඳුම් මැසීමට රෙදි සඳහා යන මුළු වියදම සොයන්න හරි එහෙනම් පුතේ මුළු වියදම කියලා කියන්නේ මේ සුදු රෙදි මීටර 60 සහ එහෙම නැත්නම් මේ තියෙන්නේ පුතේ මොන රෙදිද? ෂර්ට් රෙදි. කමිස රෙදි මීටර 60. කමිස රෙදි මීටර 60ක් සහ කලිසම් රෙදි මීටර 90ක්. දැන් පුතාලට තේරෙන්නේ නැති මේකේ උත්තරේ ගන්න විදිය. එහෙමනම් පුතේ අපි බලමු ඉස්සෙල්ලාම සුදු රෙදි ෂර්ට් රෙදි මීටර 60 යන වියදම හොයන්න ඕනද? ෂර්ට් රෙදි මීටර එකක් කියේ. කමිසරෙද්දක් කීයද රුපියල් 150ක් එහෙනම් රුපියල් 150 වගේ මීටර කීයක් යනවද 60 අන්න හරි පුතේ 60න් ගුණ කරපුවාම එනවා ෂර් මේ කමිසරෙදි මීටර 60 යන වීදම කමිසරෙද්දක් 100 ප්‍රමාණය මීටරයක් හරි ගුණ කරපුවා ඔන්න අගට බිඳුවක් දානවා දැන් හරි ගුණ කරනවා 6 වරක් බිඳුව 0යි ආයසරයක් අහකට පුතේ බිඳුව අගට දාලා 6 6 වරක් බිඳුව 0යි 6 වරක් 5 30 බිඳුව 3යි 6 වරක් එක 6යි 3යි 9යි එහෙනම් රුපියල් 9000ක් යනවා දැන් කලිසම් රෙදි වලට යන වියදම හරි පුතේ කලිසම් රෙදි මීටරයක් කීයද 200 200යි දැන් මේ ළමයින්ට කලිසම් රෙදි කොච්චරක් ඕනේ මීටර 90 මීටර 90ක් ඕනේ එහෙනම් අපි හරි මෙතන පුතේ 90 නම් අගට බිඳුව දානවා බිඳුව දාලා දැන් 9 ගුණ කරමු 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් දෙක 18යි එතෙන්ට යනවා 18 දානවා කලිසම් රෙදි වලට යන වියදම වැඩි අපි එකතු කරමු පුතේ එකතු කරගමුම උත්තරේ එනවා එහෙනම් බිඳුවයි 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 9යි 18යි එකතු කරමු රුපියල් කීයද 27000 රුපියල් 27000 පුතාලගේ උත්තරේ හරියයි හරි දානවා හොඳයි එහෙනම් B කොටස මම මේ ටික මකලා හදන්නම්. හරි නේද? ඒක අමාරු නේද? වලක මීට වඩා මෙතන ලොකු සංකීර්ණ ගණන් දැම්මත් පුතාලා හදන්න හැතර මේකට තව බල වැඩි කරන්න පුළුවන් මේක 40 වෙනවා මේ. අපි දැම්මනම් පුතේ ළමයි 48ක් විතර ඕන මේ අදාළ තවත් පොඩ්ඩක් සංකීර්ණ කරන්න දෙන්න.
වගුවක දෙන්න තියෙනවා ගැහැණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම තමයි. එතකොට නේවාසිකාගාරයක ගැහැණු පිරිමි දෙගොල්ලම ඉන්නවා. ගර්ල්ස් හොස්ටල් එකයි බොයිස් හොස්ටල් එකයි. හරි. එහෙම දුන්නම මේක තවත් ටිකක් ලොකු සංකීර්ණ ගානක් වෙනවා. හරිද? අපි B කොටස කියමු. දැන් බලන්න සමහර දරුවන්ගේ මේ පොඩි පොඩි දේ වරදලත් ඇති නේද පුතේ. එතකොට මේ කැලි විභාගික ලියනකොට ඔයාලගේ යටි බල දින ඉඩකඩ තියෙනවානේ. අබගිරියක් අන්නස්ගිරියක් මිලදී ගන්නා මුදලෙන් දෙගුණයට තව 10ක් එකතු කර ලැබෙන මුදලට අන්නස්ගිරියක් කලවි කරයි. නම අබගිරියක් නම් පුතේ ගත්ත ගානකට වඩා 15ක් වෙනි. හරියට පුතේ රුපියල් 20ට ගත්තා නම් 35ට විකුණුවයි 15ක් වෙනි. අන්නස්ගිරියක් නම් ගත්ත මුදලෙන් දෙගුණයට වඩා තව 10ක් එකතු කර ලැබෙන මුදලට අන්නස්ගිරියක් කලවි කරයි. දැන් පුතේ උත්තරස කියලා දෙනවා. බලන්න පුතාල ලියලා තියෙන උත්තරය හරියද වැරදිද කොහොමද? අබගිරියක් විකුණන මිල A ඇතුලේ ලියා දක්වන්න. එහෙම නම් පුතේ අබගිරියක් විකුණන මිල කීයද? අපි මෙයන් ලියලා තිතාම් ගන්න කොච්චරද? A ධන 15. ඔච්චරයි පුතේ. A ධන 15. රුපියල් නැතත් පුතේ A ධන 15ට ලකුණු දෙන්නේ. රුයන්න නැතුව තිබුණා A ධන 15ට ලකුණු දෙනවා පුතේ. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. 2. අන්නසගිරියක් විකුණන මිල B ඇතුලේ ලියා දක්වන්න. එහෙනම් අන්නසගිරියක් විකුණන පුතේ මිල දී ගන්නා මුදලෙන් දෙගුණයට වඩා 10 පරිමුණ. එහෙනම් පුතේ B අන්නසගිරියක් B මුදල ගත්ත. එහෙනම් විකුණන B වගේ දෙගුණයක් කියන්නේ 2B. ඊට වඩා තව 10ක් නම් පුතේ 2B ගණන 10. උදාහරණයක් තමයි පුතේ මෙහෙම ගන්න. අන්නසගිරියක් රුපියල් 50ට ගත්ත කියලා හිතන්න වෙලෙන්න. එහෙනම් මේක අන්නසගිරිය විකුණන්නේ කියලද? 50 වගේ දෙගුණයක් වඩා තව 10ක්. එහෙනම් 50 දෙගුණේ 100යි 10යි කීයද? 110. දැන් ගන්න. රුපියල් 50ට අන්නසගිරිය ගත්තම විකුණන්නේ කීයද? 50 දෙගුණයක් වඩා 10ක් වෙන්නේ. 110. එහෙනම් පුතේ B වලට ගත්තහම 2B දෙගුණය 2B දර 10යි. හරි නේද? 2B දර 10යි. නිමල් නිමල් සැලෙන් අබගිරියක් අන්නසගිරියක් මිලදී ගන්නේ නිමල්ට වැය වෙන මුදල AB ඇතුලින් ලියා සරල ආකාරයෙන්. එහෙනම් පුතේ අපි බලමු නිමල්ට වැය වෙන මුදල කොහොමද වැයන්නේ පුතේ. අබගිරියකුයි අන්නසගිරිය අබගිරිය A ධන 15යි අන්නසගිරිය 2B ධන 10යි. පුතේ මේ ප්‍රකාශනයේ තියෙනවා සුළු වෙන පද. සජාතීය පද ගත්තාම A වෙන පදයක් නැහැ AAයි. B ගේ පදේ වෙන කවුරුත් නැහැ 2B. අපිට මේ සංඛ්‍යා දෙකේ එකතුව වෙනම දාන්න පුළුවන් 25. එතකොට පුතේ මේ 25 මැදට ආවක් කමන්නේ ප්‍රකාශනයේ මුලට ආවක් මැදට ආවක් අනේක මේ ධන 25 ප්‍රකාශනයේ මැද තිබුණා මුල තිබුණා අග තිබුණා කමන්නේ. එහෙනම් උත්තරේ A ධන 2B ධන 25. තව කෙනෙක් ඕක ලියලා ඉතින් සමහරට A ධන 25 ධන 2B A ධන. එහෙනම් අපතේ මේ 25 මුල මැද අග කොතන තිබ්බා? මෙන්න මේ පද තුනේ එකතුවක් උත්තරයට තියෙනවා නේද? ඕල්නම් පුතාලා මුලට සිංහල අක්ෂරයක් නිසා වියන්න දෙයක් මට කමන්නේ. ඕකදී හොඳයි ලකුණු දෙන්න හැබැයි එක ලකුණක් අඩු කරනවා. ඇයි බබෝ මේ අන්තිමට කියලා තියෙනවා නේද? ඒ සරලම ආකාරයෙන් දක්වන්න. ඒ කියන්නේ පුතේ මේකත් හරි සරලම ආකාරයෙන් දක්වන්න කියන්නේ මේකේ තියෙන සජාතීය පද ලෙස ගන්න පුතේ දැන් මෙන්න මෙතනනේ. ඒ දෙක එකතු කරලා ගන්න. නැත්තම් විභාගෙදි පුතේ ලකුණු 11 දෙනෙකුට වාර 10ක් හම්බෙයි. ඒක ලකුණක්වත් කපා ගන්න එපා. මොකද කියලා තියෙනවානේ සරලම ආකාරයෙන් දක්වන්න කියලා. දැන් මෙහෙම ඉතාලම පුතේ මේ වගේ අහගන්න කාලා ඔන්න මෙහෙම ඔයාගෙනේ පොතේ තියෙන ගණන්. A ධන 7 මෙතන 2යි. අපි හිතන පොතේ මේකේ පරිමිතිය p කියලා ගන්න. මේකේ පරිමිතිය p නම් p ප්‍රකාශ කරන්න කියනවා a ඇසුරින්. එහෙනම් අපිට කියන්න පුළුවන් පරිමිතිය p කියලා දුන්නා. මොකක්ද ප්‍රකාශනේ? p සමානයි මේක 2ක් දෙන්නේ. sorry මම මේක 1යි දෙන්නේ.
මේ පැත්ත විතරයි එන නාම දෙන්නේ මෙතන දාලා සමාන සංකේත දෙකක් එහෙනම් මේ මොකක්ද පරිමිතිය a^7 a^2 දැන් ඕකට යටින් ඉරිගැම්වත් පුතේ සරල කළා වෙන්නේ එහෙනම් මේක සරල කරනවා කියන්නේ සජාතිය පරිසුණු කරනවා කියන එක නේද කවුද සජාතිය බලන්න මෙතන 1 a කියනවා මෙතන 1 a කියනවා මෙතන 2 එහෙනම් අන්නේ සජාතිය පරිසුණු කරනවා කියන්නේ 2 1 3 3 1 4 මෙතන a එකක් තියෙනවා මෙතනත් a එකක් වෙනවා 1 1 2 2 4 4 a මේ 7යි මේ 7යි කරුම්ම 14. එහෙනම් උත්තරේ තමයි 4 = 14. පුතාලකෝ අපි වීර්ය ප්‍රකාශන පාඩම් වලදී ඉගෙනීම කරලා තියෙනවා. හා එහෙමනම් උදේ විභාගයට ආවොත් පිළිතුර සරල කරන්න කිව්වොත් ඒක කරන්න ඕනේ. රයිට් යනවා ඊළඟ පිටුවට. ඕක පුරාවට ලකුණු 16ක් සම් වෙන්නේ. හොඳයි දැන් ඔන්න ඉක්මන ඉක්මනට යමුකෝ. අපි දැන් භාග දශම ගණන් ටිකකට යනවා ලකුණු 11ක්. ඔතනින් ඉහළට තියෙන්නේ ලකුණු 11 ඊට පස්සේ. හරියටද? ලකුණු 11ක් ගන්න ඕගලන්ට පියවර 11ක් පහදාන්න වෙනවා. හරි බලමු අපි. මේ අට ගණන් පහට කොහොමද උදේ ලකුණු 1 1 දෙන්නේ උදේ? මේ අට ගණන් පහට ලකුණු 5යි, උඩ ගණන් ටිකට ලකුණු 6යි. භාග ගණන් වලට 2 2 දෙනවා, දශම ගණන් වලට 1 1 දෙනවා නේද? එකකට වැඩි සැලකිලි, එකකට අඩු සැලකිලි. මාරයි තමක් නේද? පොතල බලන්න 6න් 5ට 4න් 1 එකතු කරන ලස්සනම ක්‍රමය. පුතේ අපිට මේක ලස්සනම ක්‍රමය තමයි අර ගුණ කර කර පෙන්න පෙන්න ඉන්න ඕනේ පුතේ ගන්ධ 6 4 කොහොමද? කීයද 6 4 කුඩා පොදු ගන්න කරන්නේ? අයියෝ 24 ගන්න එපා. 24 ගත්තත් හරි. 24 ගත්තත් පුතාල වැරදි නේ. 24 අරන් හැදුවත් හරි. නමුත් 12 තියෙද්දි ඇයි 24 ගන්න? 12 ගන්නවා හරි. ඔන්න පුතේ බලන්න. දැන් ඔයාලා දන්නවනේ මේ 6 5 කියන එක දෙකෙන් දෙකෙන් ගුණකොළොත් පුතේ ලැබෙන්නේ 12න් 10යි නේ. ඔව්. මේක දෙකෙන් දෙකෙන් ගුණකොළොත් 6යි 12ට 12න් 10. ඔන්න බලන්න 12න් 10 ගන්න අපි ලස්සනට මේ. බලන්න 12ට 6 වරක් 2යි 2වරක් 5 10යි. මතකද මේක නේ? කොහොමද මේ? 12ට 6 වරක් 2යි 2වරක් 5 10යි. ඒක තමයි මේ නේද? ඒ හතරෙන් එක පුතා ගන්නවනේ පහෙන් පහෙන් ගුණ කරොත් මොකද වෙන්නේ? පහට එන්නේ පුතේ. තුනෙන් තුනෙන් ගුණ වුණොත් මොකද වෙන්නේ? මෙතන 12ක් එනවනේ නේද? මෙතන 3ක් එනවනේ බලන්න 12 එකට ලැබෙන්නේ 12ට 4 වරක් 3යි 3 වරක් එකට 3යි. දැක්කනේ 12 3 ලැබුණා. මෙහෙම මෙහෙම ගුණ කර කර ඉන්න ඕනේ පුතේ. ඔන්න ඔය ක්‍රමයේ පුරුදු වෙන්න. මම හැම වෙලේම ඔය ක්‍රමයේ මම කවර දැන් කියවලේ. රයිට් ඔන්න බලන්න. 12ට 6 වරක් 2යි 2 වරක් 5 10යි 12ට 4 වරක් 3යි 3 වරක් 1 3යි පුතාල ඔය ක්‍රමයේ ප්‍රැක්ටිස් කරන්න 12න් 10 3යි මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න බෙදේ හරි බලන්න පුතේ හරි මෙහෙමයි පුතේ ඕ මොකද පුතේ ආ ඒක තමයි හරි 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 ඔන්න ආගන්නුතේ 13ට 12ක් 1 12යි තව එකක් ඉතුරුයි එහෙමනම් 12න් එකක් හරි සර් ඒක කියන්නේ කිව්වේ ඕගොල්ලෝ ඩග්ගල ඉස්සර වුණා හරි මේකට පුතේ ලකුණු 3ක් දෙන්න හරි ලකුණු 3ක් දෙන්න දෙවෙනි ගාන බලන්න 8න් 7න් 6න් 5ක් අඩු කරන්න ඕනේ දැන් පුතාලට අර 24 වරක් හැදුවත් පුතේ අවසාන උත්තරේ 24 වෙනි එක වගේ දාන්න බා. 12 වෙනි එක කළා අන්තිම මොහොතේ දිවස් සරල කරා. හොඳයි. 8 6 යි කුඩා පුදු වුණ ආකාරයේ පුතේ 8 වරක් අය 48ද? නෑ. ඕක පුතේ බල ගන්නවා 8 වරක් චක්‍රය ගත්තා 24 අහු වෙනවනේ පුතේ. 24 හරි. එහෙනම් මම කියන්නේ හදනවා පුතේ 24ක 8 වරක් 3යි 3 වරක් 7 21යි 24ක 6 වරක් 4යි 4 වරක් 5 20යි ඒකට උත්තරය 24න් 1යි යට රූලක් තිබ්බට කමක් නැහැ පුතේ යට රූලක් තිබ්බට කමක් නැහැ උත්තරේ මේක. එතකොට මේකට ලකුණු 2යි මේකට 1 ලකුණු. එහෙමයි 3ක් දෙන්නේ. ආනේ 3ක් නෙමෙයි පුතේ සයිඩ් වැරදුනා. තුන තුන දෙන්න බැහැ නම් මේවට ලකුණු කීයද ලකුණු දෙක දෙකේ සුත්තේ මේකට ලකුණු දෙකයි නම් තේ මේකට එකයි මේකට එකයි දෙකයි මේකට එකයි මේකට එකයි දෙකයි එහෙනම් ලකුණු දෙක දෙකම මේ ඊට වඩා අම වෙන්නේ නැහැ තුන් වෙනි ගාන
එකයි දෙකෙන් එකට එකතු කරනවා දෙකයි තුනෙන් එක පුතාල දන්නවා මිශ්‍ර සංඛ්‍යා එකතු කරද්දී පූර්ණ සංඛ්‍යා දෙක වෙනම එකතු කරන්න පුළුවන් එක දෙක මොකද මේ එකයි දෙකෙන් එක කියලා කියන්නේ පුතේ එකට දෙකෙන් එකක් එකතු කළා කියන්නේ දෙකයි තුනෙන් එක කියන්නේ දෙක කොයි තව තුනෙන් එක කොයි එකතු කරනවා එතකොට මේ පූර්ණ සංඛ්‍යා දෙක වෙනම එකතු කරනවා එකයි දෙකයි වෙනම භාග සංඛ්‍යා දෙක වෙනම එකතු කරනවා දෙකෙන් එක තුනෙන් එක තාව ලකුණක් දෙන්න බෑ අපිට තාව ලකුණක් දෙන්න බෑ ඕන්න ලකුණක් 2 1 3 පූර්ණ සංඛ්‍යාවල එකතුව 3යි භාග සංඛ්‍යා දෙකේ පොදු හරය 6යි 6ට දෙවරක් 3යි 3වරක් එක 3 6ට 3වරක් 2යි දෙවරක් එක 2යි එහෙමනම් මේ උත්තරය 6යි 5යි එහෙමනම් මෙන්න මේ පියවර 2යි එහෙමනම් උත්තරය 3යි 6යි 3යි 6යි 5යි හරිනේ පුතා ඔය උත්තරේ කියන්න පුළුවන්. හා. වාර විභාගයකදී උත්තර ලොකු ප්‍රමාණයක් ලකුණු 3ක් මේ ලකුණු 11ක ගානකට දෙන්නේ. නමුත් මම මෙතන ලකුණු 11ට විශාල වැඩ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට දීලා දෙනවා. දසම ගණන් ටික බලන්න පුතේ. සෝරි සදිස සහ සදිස සූත්‍රයේදී. හරි මේ ටික බෝඩ් එක මකන්නයි යන්න. හරිනේ. හරි. ඊළඟ බලන්න සදිස ගණන් 5ක් තියෙනවා. ඒ ගණන් 5ට ලකුණු 5යි. හොඳයි අපි අර සංඛ්‍යා රේඛාවල තද මතක් කරගමු. එහෙනම් කියන්නේ ඍණ 3යි ධන 1යි එකතුවද වෙනසද? වෙනස. වෙනස 2යි වැඩි කෙනා ඍණ නම් පුතේ ඍණ 2යි. රයිට්. හොඳයි ඊළඟට කියන්න ඍණ 5ට ඍණ 4 මොකද කරන්නේ? එකතු කරනවා. බොහොම හොඳයි. කීයදටද? ඍණ 9යි ධාගන ලස්සන හරියක් උතාලයි තමයි. ඍණ 5යි ධන 5යි ආවොත් මොකද කරන්නේ? එකතුවද වෙනසද? අඩු කරන්න ඕනේ. හරි උත්තරේ කියන්න බලන්න. 0.2යි. 0.2යි. 4 වෙනි එක තියෙනවා ධන 4.25යි 3.7. මොකද කරන්නේ පුතේ? එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා. වඩ බලන්න. 4.25 3.75 ලොකු කෙනාගේ පොඩි කෙනා අඩු කරනවා 5න් 5ක් 0 2න් 7ක් 2 4 දුන්නොත් 3යි මෙයා 12යි 12න් 7ක් 5යි 3න් 3ක් 0 උත්තරේ තමයි පොතේ 0.5 0.5 තිබ්බත් කරන්නේ පොතේ 0.5 0 තිබ්බා ඔව් අහගන්න 0.5 තිබ්බත් කමන්නේ 0.5යි බිඳුව තිබ්බත් දෙකම එකයි. හැබැයි ලකුණ මොකක්ද? වැඩි කෙනාගේ ලකුණ 10. හරි. ඕකට 0.5 විතරක් තිබ්බත් ඇති පුතේ. මෙහෙම තිබ්බත් ඇති. අවසානයක දිනවා ඍණ 2.25ට එකතු කරන ඍණ 1.63. පුතාල කියන්නේ මේක මොකද කරන්නේ? එකතු කරන්න ඕනේ දෙන්නම ඍණනම් එකතු කරනවා 8යි 6යි 2යි 8යි 2යි 3 කීයද උත්තරේ හරි පුතේ රයිට් එහෙනම් මොන ලකුණු 11 මොකක්ද හම්ුණා කියලා හිතන්න රයිට් හොඳයි ඊළඟ මොන ගානක තියෙන පුතේ සමීකරණ සූත්‍ර වලින්ගේ සමීකරණ සහ සූත්‍රය සොරි අපි යමු සමීකරණ සූත්‍ර ගානට දැන් මුදේ ඔයගොල්ලෝ අටවසරේ වැඩ පටන් ගන්න මතරට හොඳට මෝරලා තියෙන්නේ. දැන් ඔයාලට අටවසරේ විෂය කරුණු රටස් ගාලා තේරෙනවා. තාමතර ගහණය කරනවා. අපි අදිස්ථාන කරගමු මේ අටවසරේදී වෙන කොහෙවත් පන්දියක කරන්නේ නැති කොහෙවත් කෙරෙන්නේ නැති අපි විශාල ගණන් ප්‍රමාණයක් කරගෙන යන සැලැස්මක් තියාගමු. ඒකට මම සූදානම් පුතාලා කියද්දී ඔයගොල්ලන් ආසාව උනන්දු ඇති කරගන්න උපරිම වැඩ කළ මේ අවුරුද්ද අපි ලොකු ජයග්‍රහණයක් දෙන්න බලන්න පුතේ. 5 x ධන 2 = 17. පුතාලා දන්නවා මේ සමීකරණයේ ಗುಣ සකස් උනේ x ව 5 ගුණ කළා 2ක් එකතු කළා. මොකද පුතේ වී එක වෙන පළවෙනි කීවර? සමීකරණය ලියලා දෙපසින්ම 2 2 8
දෙපසල සමීක මේකපතේ මෙතනම බෙදනවට වඩා අලුතෙන් ලියලා බෙදන එක තමයි හොඳ දෙපසම පහින් පහින් බෙදනවා එතකොට x සමානයි 3 ඔය හරිදාපු තැන් දෙකට තමයි පුතේ ලකුණු දෙකක් වැටෙනවා එකක් 5x 15යි කියලා මේ ධන දෙක ඉවත් කළා සුත් පියවර දෙක ලකුණා ඊළඟ දෙපසම පහින් පහින් බෙදුවාම ලකුණයි ලකුණු දෙකයි දෙක තුනයි x වෙන හතර සමානයි 20 පුතා ඉස්සෙල්ලා ඍණ හතර ඉවත් කරන්න මොකද කරේ ධන හතර ධන හතර දෙන්න හරි දුතේ ඔන්න ඉවත් වුණා 3x 24යි මේකට එක ලකුණක් හම්බ වෙනවා ඊළඟ මොකද කරන්නේ පොතේ මෙතරම බෙදුවක් කමන්නේ නමුත් අපි ඉහළ ශ්‍රේණි වල දෙනා මෙතර බෙදනවා නමුත් උදාල ලියලා නැවත නැවත බෙදන්න 24ට 3 මාරා 8යි ඒ නිසා මෙතනම තුනේ තුනේ බෙදුවක් පොතේ අපි ලකුණු දෙනවා x සමානයි 8ක් දෙනවා ලකුණු දෙකම හිමි වෙනවා හරි b පහත දීයේ ප්‍රකාශන සඳහා සරල සමීකරණයක් ගොඩනගන්න බලන්න පුතේ එකක් රුපියල් AO පොත් 4ක් හා රුපියල් 10යි බැගින් වූ පැන්සල් 3ක් මිලදී ගැනීමට රුපියල් 110ක් වැය විය. එහෙනම් පුතේ කරන්න ඕනේ මේ ගත්ත භාණ්ඩ වල මිල 110ට සමාන කරන්න. A බැගින් පොත් 4ක් කියන්නේ පුතේ 4යි A. මෙහෙම ලියන්න එපා පුතේ. A ගුණ කිරීම 4 කියන එක තමයි අපි කියන්නේ 4යි. මේක පොත් 4ට 4යි A. එකක් රුපියල් 10 බැගින් පැන්සල් 3ක් කියන්නේ පුතේ 10 වරක් 3 කියන්නේ 30. 30යි. ඔය පිටකට මුළු මුදල 110යි. දැන් මුතාලට කියලා තියෙනවා ඔය සමීකරණයේ විසඳන්න කියලා. නෑ. ගොඩනගන්න විතරයි කියලා තියෙන නිසා පුතේ සමීකරණය ගොඩනැගුවා ඉතර. වෙන මොකක් කරන්න යන්න එපා. C. C. ඔන්න අපිට සූත්‍රයක් ගොඩනගන්න. බාහිර ප්‍රවාහන්නේ ප්‍රවාහණය කරන ලොරි රථයක් කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් ප්‍රවාහණය කිරීමට රුපියල් N. වල බලන්න පුතේ ඒගොල්ල 1 කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහණය කරන්න රුපියල් N මුදලක් අය කරනවා. එහෙනම් 1 කිලෝග්‍රෑම් එකට N නම් පුතේ කිලෝග්‍රෑම් 2කට නම් 2යි. කිලෝග්‍රෑම් 5කට 5යි. මොකද මෙතන කිලෝග්‍රෑම් 5ක් වුණොත් N 5 ගුණ කරන 5යි. කිලෝග්‍රෑම් 50ක් නම් 50යි අන්නේ විදිහට අය කරනවා ප්‍රවාහණය කරන මුළු බාහිර ප්‍රමාණ ස්කන්ධයේ කිලෝග්‍රෑම් M වේ එතකොට මෙතන ස්කන්ධයේ තියෙන ඔක්කොම කිලෝග්‍රෑම් කොච්චරද M kg කියලා ලියන්න ඕනේ කිලෝග්‍රෑම් M ප්‍රමාණයක් තියෙනවා අය කරන මුළු මුදල් දෙක එහෙනම් P සඳහා සූත්‍රයක් M මෙන් ඇසුරින් එහෙනම් බලන්නකෝදේ ප්‍රවාහණය අය කරන මුළු මුදල P. එහෙනම් P සමාන වෙනවා මේ කිලෝග්‍රෑම් M ප්‍රමාණයට. එහෙනම් මොකද උත්තරේ වෙන්නේ? 1 කිලෝ එකට N නම් 2කට හොයන්න 2 N වෙන තුනක්. කිලෝ 5කට හොයන්න 5 N නම් කිලෝ N ප්‍රමාණයකට. කොච්චරද N ව ගුණ කරනවා N ගේ. එහෙනම් උත්තරේ උත්තරේ T සමානයි M. හරි නේද? සෝ පොතේ මොකද්ද? අයියෝ කවන්නේ කවන්නේ ඔව් පුතේ එහෙමනේ n m m n දෙකම එකයි පුතේ n ගුණ කිරීමෙන් කිව්වත් n ගුණ කිරීමෙන් කිව්වත් දෙකම එකයි පුතේ නේද අර 3 වල 5 පස් වල 3 15 තමයි ඒ නිසා පුතේ m m කියලා තිබුණත් n n කියලා තිබුණත් දෙකම හරි මේක ප්‍රශ්නයක් කරගන්නේ පාඩම හරි right ඊළඟට කියනවා n 10 නම් n 250 නම් p වල අගේ සරණ. එහෙමනම් අපි දැන් බෞම ඉලක්කම් 2කට යනවා. ඔන්න p වල අගේ m කියන්නේ m කියලා කියන්නේ 250. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 250 කියලා m කියන දන්න 250 ගන්න. n කියලා කියන්නේ 10යි. ඒ කියන්නේ 1 කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහණය කරන්නේ රුපියල් 10ක්. එහෙනම් මේක ප්‍රවාහණය කරන්නේ කීයද? 250 නම් p සමානයි 250. 250 නෙමෙයි පුතේ 2000 500 රුපියල් 2500ක් එකින් තියෙනවා. මේ බාහිර දෙක ප්‍රවාහණය කරන්න ගිහිල්ලා තියෙනවා පුතේ 2500. අපි ලියන්න යන්නේ රුපියල් 2500 එකක් ගන්නද දැන් මෙතන P වලාගේ ලියන්නේ ඔච්චර P 2500. හොඳයි අපි එහෙමනම් පුතේ මේකේ තව C පොතේ ABCD පුතේ ඔය ඊළඟ කොටස සිම්පල් D.
ඊට පස්සේ B ට පස්සේ C ට පස්සේ B නේ නේද? හරි. මම ඉඳ තිබුණාම කරන්න පුතේ තව ගණනක් එතෙන්ට දානවා නේද? සාමාන්‍ය පේපර් එක ඉඳ දිස් කියන්නේ විභාගෙ දිනන දෙන සීමිත ගණන් ප්‍රමාණයක් කරලා සමහරට ලකුණු එකකට ඔච්චරයි දෙන්නේ. නමුත් මට ඉඳ තිබුණා මම ඒකට දැම්මා පුතේ ඕක D කියලා හදාගන්න. හරි D කියලා. හරි. හරි පුතේ. අපි දැන් ප්‍රශ්න තියෙනවා පුතේ පාඩම අවසානයේ අහන්න ගොඩාක් ඒවා තියාගන්න මේ වෙලාවට ඕගොල්ලෝ පුළුවන් තරම් නිහඬව ओके अरबदी तो मेरे पास में डीजे पर है उत्तर इन्होंने सरादी पे 15 ये इधर 30 समान है 110 है हो एक इधर 17 ये इधर 10 है इसलिए मैं तुम्हें समान है 110 कमल ने ඉතින් පුතේ එකක් හරිනේ නේද දැන් 4යි ඒ 10යි ගුණ කිරීම 3 සමානයි 110. ඉතින් පුතේ 10යි ගුණ කිරීම 3 කියන්නේ කීයටද? 30 නේද? 10යි ගුණ කිරීම 3 කියන්නේ ඒ නිසා 10යි ගුණ කිරීම 3 තිබ්බත් කමක් නැහැ. ඉතින් මේක සුළු කරන්න පුළුවන් තවදුරටත් 30 කියලා. ඒ නිසා පුතේ ඔක 30 තියෙනවා නම් වඩා හොඳයි. නමුත් මේක තිබ්බත් හරි. ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. දැන් සතුනක මිල කියන්නේ පුතේ 10 වරක් 3 30. හරි. 10 ගුණ කිරීම 3 කියලා තිබ්බත් සමානයි. B ළමයෙකු පැය 3කට වරක්, පැය 6කට වරක්, හා පැය 8කට වරක් බෙහෙත් පෙති වර්ග 3ක් බීමට වෛද්‍යවරයෙක් නියම කළේය. එහෙනම් පොතේ එකක් පැය 3ෙන් දුරට බලනවා, අනිත් එක පැය 6ෙන් හයකට බලනවා, අනිත් එක පැය 8ෙන් අරට බලනවා. වර්ග 3ක්. මෙව 3ම පෙරවරු 8ට එකවර පානය කළේ නම් නැවත පෙති 3ම එකවර පානය කිරීමට සිදුවන්නේ පැය කීයකට පසුද? එහෙනම් පුතේ නැවත එකවර පානයකට වේලාව නිමේ නම් පැය කීයකට පසුද? එහෙනම් ප්‍රකාර කරන්න ඕනේ මෙතන 3 6 8 කුපකුසය. 3 6 8 ගුණාකාරයක් වන කුඩාම් වෙනවා බලන්න පුතේ. මේක දෙකෙන් බෙදුණොත් 3යි 2යි නෑ. මේක දෙකෙන් බෙදුණොත් පුතේ 3 බෙදෙන්නේ නෑ. 6 දෙකට බෙදුණොත් 3යි 4යි. නැවත මේක දෙකෙන් බෙදෙනවා. 3යි 3යි 2යි. තවදුරටත් මේක දෙකෙන් බෙදෙනවා 3යි 3යි 1යි දැන් වට දෙකෙන් බෙදෙනේ අවසන් දැන් 3ෙන් බෙදමු 1යි 1යි 2යි එහෙනම් පොතේ කුඩා පොදු ගුණාකාර වෙන්නේ 2 2 2 3 බලන්න 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 24 එහෙනම් නැවත එක වරක් පොතේ පැය 24 දිගේ කියන්නේ පහවදා උදේ 8ට දැන් ඕක පෙරවරු 8ට බොනවා නම් පොතේ මෙහෙත ආයිනියා බොන්න ඕනේ පහවදා තමයි ওই මේ වර්ග 3ම එකට බොන්නේ මේ පෙති වර්ග 3ම නැවත එකවර පාවිච්චි කරන මොකද එකක් පාවිච්චි කළා අනිත් එක බොන්නේ පැය 6කින් අනිත් එක පැය 8කින් නමුත් ওই මේ වර්ග 3ම මේ රෝගියාට පාවිච්චි කරන්නේ හරියටම තව පැය 24කින් පහවදා හරියටම 8ට එහෙනම් අපිට උත්තරේ දෙනවා පැය කීයකට පසුද පැය 24කට පාසු කියලා ඉවත් කරනවා. පැය 24 විතරක් ලිව්වත් ඇති පුතේ. මේ ටික නිකන් අර දාන්නේ උත්තරේ හත් වශයෙන්. පැය 24 ලිව්වම උත්තරේ නැති. අර පැය 24 ට පසු කියන්නේ උත්තරේ වඩා අර්ථවත් වෙන දෙයක්. ඒ නිසා මම කලින් පැය 24 තිබ්බා. ඇති. පැය 24 ට පසු කියලා තිබ්බා. පැය 24 ට පසු. හරි. හොඳයි අපිට තව තියෙනවා පුතේ 4 වෙනි ගණන. මොකද පුතේ ලකුණුද? ලකුණු ගැන නම් පොතේ අපි මෙහෙම හිතමුකෝ ලකුණු 11ක් දෙන්න ඕනේ වර්ණහාගත තුන්වෙනි ගණනේ සමීකරණයකට පොතේ ලකුණු 2ක් එතකොට සමීකරණ වල ලකුණු 4ක් අයින් වෙනවා ඊළඟට පුතාලගේ B කොටස තියෙන්නේ B කොටසේ සමීකරණයේ ගොඩනගනවා නම් ලකුණු 2ක් සමීකරණ වලට පොතේ ලකුණු 2යි 2යි 4යි සමීකරණයේ ගොඩනගන ලකුණු 2. එතකොට 2යි 4යි 6යි. තව ලකුණු 5යි තියෙන්නේ නේද? තව 5යි. එහෙමනම් ඒකෙනු C කොටස සූත්‍රයේ ගොඩනගනවට 2යි 4යි 6යි. තව ලකුණු 5ක් අපිට දෙන්න ඕනේ. ආගල් සූත්‍රයේ ගොඩනගනවට පුතේ ලකුණු 2ක් දාන්න. සූත්‍රයේ ගොඩනගනවට ලකුණු 2යි. ඊළඟට ආදේශ කළා රෝවි ලක්ෂණ දෙක කොටසට රෝවි ලක්ෂණ දෙක කොටසට p ගියාගේ ආදේශ කළා වෙනකොට එක ලකුණක් දාගන්න. එතකොට පුතේ තව ලකුණු අපිට තියෙන්නේ දෙකයි ඉතුරු වෙලා. 2 4 6 8 9. මේ ලකුණු දෙක තමයි p කොටස. එහෙනම් මේකට දෙන්නේ පුතේ ලකුණු දෙකක්. එතකොට මේ කෙලින්ම ලකුණු දෙක දෙනවා පුතේ මෙන්න මේ කුඩා පොදු ගුණාකාරය
මේ දෙක දෙකයි උත්තරේ දෙකයි ලකුණු දෙකයි මොකද මම මේ දාලා තියෙන්නේ ලකුණු 11කට වඩා බර වැඩි ඇත්තටම මෙතන ලකුණු දෙදුවත් ලකුණු 12ක් 10ක් විතර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මම මේ ලකුණු 11කට දුන්නේ ඒ නිසා මේ හරි දැන් ඔයාලගේ හතර වෙනි ගණනේ කොහොමද හතර වෙනි ගණනේ තියෙන්නේ පොඩි නිර්මාණයක් කරන්න බලන්න මොනවද දීලා තියෙන කාරණ හරි සරල රේඛා ඛණ්ඩයක් ඇද ඒ අන්ත ලක්ෂ PQ ලෙස නම් කරන්න හරි එතකොට සරල රේඛා ඛණ්ඩයක් ඇදලා අන්ත ලක්ෂ PQ ලෙස ලකුණු කරනවා එතකොට ඉතින් අපි මේ සරල රේඛාව තිරස් වෙනදා එලකන දෙකක් තමයි අපි මෙතන එදලා PQ ලෙස ලකුණු කරනවා මෙතන පුතේ මෙහෙම සලකුණු දෙකක් චූටි ඉරිකැලි දෙකක් කෙලවරින් දාගන්න මෙහෙම දැම්මත් කමන්නේ පුතේ මෙහෙම PQ කෙනෙක් හැබැයි මේකේ අපි ලක්ෂයක් ලකුණු කරන චූටි ඉරිකැලකින් මේ දිමා වෙන අන්ත ලක්ෂය ලකුණු කරා. ඒතකොට මේ අන්ත ලක්ෂයේ රේඛාවේ කෙලවරින් කොහොමවත් නැහැ. මේ වගේ තැනකින් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මොකද සරල රේඛාවක් ඛණ්ඩයක් කියන්නේ. දැන් මෙහෙම රේඛාවක මෙහෙම ලකුණු කරලා පුතේ මේ PQ සරල රේඛා ඛණ්ඩය කියන්නේ මෙන්න මේක. සලරේකා ඛණ්ඩයක් නම් පුතේ හැම වෙලේ මේකේ දෙකේව චූටි ඉරි කෑලි දෙකක් දාන්න පුරුදු වෙන්න. දිග දිගේ වැටා සෙන්ටිමීටර් 5ක දිගක් වගේ තනි මාර්ගයක් උදාහරණයක් සලකුණු දෙක අතර දුර සෙන්ටිමීටර් 5කට ගන්නවා. දීලා නැති නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් ඕගොල්ලෝ මේක නිකන් සලරේකාවක් ඇදලා දෙපැත්තේ PQ දෙක දැම්මත් කමක් නැහැ. ඊළඟට කියනවා PQ රේඛාවට පිටින් R ලක්ෂයක්. එහෙනම් පුතේ උඩින් හරි යටින් හරි කොහෙන් හරි R ලක්ෂයක් ලකුණු කරන්න කියලා දෙනවා. R සිට PQ රේඛාවට ලම්බකයක් හදින්න. පුතාල ඉස්සෙල්ල ලම්බකයක් ගන්න දෙකේ ප්‍රශ්න ගන්න. ලම්බකයක් හදින්නදර ඕනේ මේ සරල රේඛාව තියන විවිධ චතුරස්‍රය තියන්න ඕනේ මේ සරල රේඛාව මෙහෙම සරල රේඛාවට මේ ඍජු කෝණය මේ ප්‍රසාර මේ හරියටම අනිකෝදේ මෙතන බිඳු කෝණය විදිහට තියලා මේක තල්ලු කරලා ගෙන්න ඕනේ පුතාල හරියටම R ලක්ෂයට R ලක්ෂයට ආවම අපි නතර කරනවා නතර කරලයි අඳින්නේ මෙන්න මේ ලම්බක මෙතන අංශක අඳිනවා හරි පුතේ ඕන දැන් ලම්බකයක් ඊළඟට මොකද කියන්නේ එම ලම්බකයේ PQ රේඛාව අමුල ලක්ෂයේ S ලෙස නම් කර දුර වෙන ලියන්න. නෑ පුතේ මෙතන S ලෙස නම් කරන්න ඕනේ. එම දුර වෙනලා ලියන්න කියන්නේ ඒකවල පුතේ ඔක ඔයාලගේ ගාන හැටියට S R දුර එනාගේ ලියන්න. මට කියන්න බෑ හරියටම මේ යගේ කියලා. පුතාලා වෙන සෙන්ටිමීටර් ගානක් නම් එම දුරනි කියන්නේ පුතේ නේද? उपकरण ඍජු කෝණාස්යක් ඇඳලා තිබුණාලා නමුත් මේක මෙහෙම මතක තියාගන්න. ඍජු කෝණාස්යක් අඳිනකොට පුතේ අපි රේඛාව දිගට ගන්න. වැඩි කොටත් එක දිගට අරගෙන හරියටම මෙන්න මේ රේඛා ඛණ්ඩයක දිග ගන්න ඕනේ. 6ක්. එහෙනම් අපිට අඩිකෝඩු දිලා ගන්න පුළුවන් නැත්නම් තව කට්ටි වෙනදලා තව කට්ටි ගන්න පුළුවන්. සෙන්ටිමීටර 6ක් වෙනලා අපි මෙහෙම ලකුණු කරගන්නවා. මෙන්න සෙන්ටිමීටර 6. ඊළඟට හරියටම මෙතන ලම්බක රේඛා දෙකක් ගහන්න ඕනේ. ඒ තමයි මේ ඍජු කෝණාස්යේ එතකොට අපි මේ රේඛා බලන්නුත්තේ AB. අපි මේක නම් කරමු AB කියලා. මේක AB. දැන් මේ දෙකලවලින් මම අදිනවා සමාන්තර නෙමෙයි ලම්බක රේඛා දෙකක්. ඔයාලා මේක අඩිකෝරුව පිටව ගන්න ලේසි මට මේ බෝඩ් එකේ මේ වගේ අඩිකෝරුව තියාගෙන අඳින එක ටිකක් සංකීර්ණයි මේ වෙන මේ අතට අඳිනවා එක රේඛාවක් ලම්බක රේඛාවක් ඊළඟට මෙතනොත් ඒ විදිහටම හරියටම අඩිකෝරුවේ AB රේඛාව දිගේ තියලා මේ විදිහට ලම්බක රේඛාවක් අඳිනවා
මෙන්න මේ ලම්බකර ඒකාදයක දුරම වෙනවා හරියටම සෙන්ටිමීටර 3කට හරියටම සෙන්ටිමීටර 3ක් වෙන දුර වෙන ගන්න හරියටම 3ක් වෙන 3යි දැන් මුදාල කරන්න ඕනේ මේක යා කරන්න ඉතින් අර වැඩිපුර කියන ඒවා ගණන් ගන්න එපා වැඩිපුර කියලා එක ඔහෙදි පිච්චද ඒවා මතක් වුණා නැහැ A B C D දාන්න මුළු හතරට ඍජු කෝණ ලකුණු දාන්න ඔයදි ප්‍රතිචාර ඔයාලා මේ ඇදලා තියෙන රූපේ හරියද කියලා අපි කේසෙන් එකක් කියලා බලනවා. ඒතකොට හරියටම 6 තියෙනවා, හරියටම 3 තියෙනවා. මුළු හතර ඍජු කෝණම තියෙනවා. ඔච්චරයි පොතේ. A B C D වල ඍජු කෝණ අවශ්‍යයි. හොඳයි, ඒකත් හරි. අපි යමු ඉදිරියට. තව තියෙනවා පොතේ. A C ට සමාන්තරව D හරහා යන රේඛාවල්. එහෙනම් A C ට සමාන්තරව D හරහා. පුතාල කරන්න ඕනේ ඍජු කෝණ අවශ්‍යයි A C යා කරන්න. හරි නම් උතන දෙන්න ඕනේ AC යා කර කියලා. ඉස්සෙල්ලා AC යා කරමු. මෙන්න අපි AC ව යා කළා. ඊට පස්සේ AC ට සමාන්තරව D හරහා. මොකද උදේ සමාන්තර රේඛාවක් අඳ අපි ඇන්ටිව නැනේ ඉඳ මේ විදිහට ගතලාස්සේ කියලා. හොඳයි. මේ විදිහට විහිද චතුරස්‍රය මේ AC මත ගෙනල්ලා හේතු කරනවා පැත්තකින් පරිපූර්ණ. දැන් අනිපෝදු හේතු කරලා AC ට සමාන්තරව D හරහා නම් මේක තල්ලු කරනවා හරියට මේ AC දිගේ තිබිච්ච විහිද චතුරස්‍රය දැන් ටික ටික තල්ලු කරලා ගේනවා හරියටම D ලක්ෂයට. D ලක්ෂය ගෙනාවට පස්සේ අනිපෝදු වෙනස් කරන්න හොලවන්න දෙන්නේ නේ. ඒක අර පොත මත තිබුණාම නම් ඒක වෙනස් වෙන්නේ. හරියටම D වත් ආවම අපි D හරහා මෙහෙම දිග රේඛාවක් හදිනවා. අන්නේ රේඛාව තමයි පුතේ AC ට සමාන්තර රේඛාවනි මේකට සමාන්තර රේඛාව මේක සමාන්තර බව නම් ඊතල දෙකක් දෙකක් කර එකක් එකක් කර නේද කොච්චරයි මොනවද අපි සමාන්තර රේඛා නිර්මාණයක් කරා අපිට ඊළඟ තියෙන පුතේ කෝණ ගන්න හරි එතකොට මෙතන කෝණ මනින්න කියලා නෑ පුතේ. මෙතන තියෙන්නේ නිකන් වගුවක් පුරවන්න විතරයි. ඒ නිසා අපිට ওই කෝණ මනින්න උවමනා වෙන්නේ නැහැ. වගුව පුරවන්න තියෙනවා. අපි බලමු වගුව පුරවන්නට. මෙන්න එක කෝණයක්. පළවෙනි කෝණය මෙන්න. P S T. අනිත් කෝණය X Y Z. හැබැයි මුත්තේ මේක පරාවර්ත කෝණයක් කියන එක තමයි මේ දීලා තියෙන්නේ. හරි පරාවර්ත කෝණයක් කියලා දීලා තියෙනවා. පළවෙනි රූපය මෙන්න දෙවෙනි රූපය මෙන්න එක දාලා නේ පුතේ. හරි. ආහනේ මුලින්ම බාහුව. එක රූපයේ බාහුව. එක රූපයේ බාහුව තමයි පුතේ PS H ST. ඔක අකුරු මාර්ගණ කරනකොට PS ST නැත්නම් SP ST ඕනෙ විදිහට යන්න පුළුවන්. ඔන්න බාහුව. ශීර්ෂය ශීර්ෂය තමයි පුතේ S ලක්ෂය ශීර්ෂය S ලක්ෂය කෝණේ නම කෝණේ නම කෝණේ නම තමයි PSP කෝණය PSP කෝණය කෝණේ නම PSP කෝණය කෝණ ලකුණු වලින් දාන්න නැත්නම් ලකුණක් හම්බෙන්නේ නැහැ PSP කෝණ වර්ගය මොකක්ද පුතේ මේකේ කෝණ වර්ගය? මහා කෝණ. මොකද? මහා කෝණ. හරි. මහා කෝණ. හරි. එහෙමනම් පුතේ ඔන්න ඒකට අදාළ උත්තර. දෙවෙනි රූපේ බලන්න. දෙවෙනි රූපේ බලන්න. දෙවෙනි රූපේට අදාළ බලන්න මොකක්ද? මේකේ බාහුව. XY හා Y Z. සීසේ ඉසේ සීසේ මොකද්ද y නේ සීසේ මොකද්ද y සීසේ y එක දීලා දෙනවා මේ සීසේ y කෝණේ නම xy අනුහරි xy z කියලා මෙතන දාන්න පුතේ මොකද්ද පරාවර්ත කියලා දාන්න වෙනවා නෝ xy z පරාවර්ත එතකොට කෝණ වර්ගයක් මොකද්ද කෝණ වර්ගය පරාවර්ත කෝණ. පොතේ මෙතන කෝණ වර්ගයක් පරාවර්ත කියනකොට මෙතනත් මේක පරාවර්ත කෝණයක් නම් පරාවර්ත කියලා අනිත් හැම මුලින් හරි සිංහලෙන් කියන්නේ.
සිංහලෙන් පරාවර්තක කියලා කියනවා. හරි. කෝණය මැනීම සඳහා භාවිත කරන උපකරණය හා ඒකකය නම් කරන්න. එහෙමනම් මේ උපකරණයට කියන්නේ කෝණ මාණය. කෝණ මාණය. එතකොට පොතේ උපකරණය ඒකක මොනවද? අංශක. අංශක. කෝණ මාණය අංශක. ඉහත නම් කළ උපකරණ භාවිතයෙන් අංශක 35ක 110ක විශාල කෝණ දෙන්න. හොඳයි පොතේ. ඔය 110ක් කියන්නේ මහා කෝණයක්. අනිත් එක සුළු කෝණයක්. එතකොට පුතේ ඔයගොල්ලෝ අඳිනකොට මේ දෙකම ඔය දැන් අඳිනකොට එකක් ගන්න පුළුවන්. මේ හරියෙන් අනිත් එක ගන්න පුළුවන්. මේ හරියෙන් අපි කෝණය මැනලා ඇතුළතින් ගන්න නේද? පළවෙනි එක ගන්න ඕනේ පුතාලා අංශක 35. මේ බලන්න. මෙතන කෝණය කියලා අපි අංශක 35ක් ගන්නකොට පුතේ මේ පැත්තෙන් ගන්න ඇතුළෙන් 10 20 30 110 අංශක 90 පහ කරලා 100 110 මෙන්න මේ වගේ කෝණ මෙන්න මේ වගේ. ඔයාලා අර පොදු දෙලක් එන්න මම මේ විදිහට ගස්සෙත් එන්නේ මට පහසු වලට මෙන්න මේක 110. ඊට පස්සේ බැලුව බැලකටත් එනවා 90 වල වැඩි මහා කෝණයක් මේක සුළු කෝණයක්. හරි. නම් කරන්න කියලා නැත්නම් අපි ඒ දේ කරන්න ඕනේ නැහැ. හරි පුතේ. ඊළඟට තියෙනවා පරිසරයේ ඇති අපි තුන්වෙනි කොටසට යනවා පුතේ මම යටින් කියනවා. පරිසරයේ දක්නට ඇති ගතික කෝණයක් හා ස්ථිතික කෝණයක් සඳහා උදාහරණයක් බැගින් යන. එතකොට පොතේ දීලා තියෙන අනුපිළිවෙලට මොනින්ද යන්නේ? මුලට ඕනේ ගතික, ඊළඟට ස්ථිතික. එතකොට පොතේ මහා සංකීර්ණ උත්තර ලියන්න එපා. ලොකු සංකීර්ණ උත්තර ලියන්න එපා. පුතාල බලන්න ගතික කෝණයක් කියලා කියන්නේ පොතේ වෙනස් වෙන. පොළුවත් සහ දොර අතර කෝණය වෙනස් වෙනවා. හරි පොතේ නැත්නම් කොරලෝසුවක ඔල්ලෝස්වක කටු අතර කෝණය. හරි පුතේ. මම සරල එකක් කියන ඔල්ලෝස්වක කටු අතර කෝණය පුතේ කොහොමද වෙනස් වෙනවා. හරි මම ඊට උත්තර ඕන තරම් කතා කරලා තියෙනවා නේද? දැන් උදාහරණයක් තමයි අපි දැන් කතුරකින් කපල කොටනක් පුතේ ඒ කතුරේ ධාර දෙක අතර තියෙන කෝණය වෙනස් වෙනවා. උළුවස්ස දොර විවෘත කරනකොට උළුවස්සේ ධාරය සහ දොරේ ධාරය අතර සෑදෙන කෝණය උළුවස්සේ ධාරය හා දොරේ ධාරය අතර සෑදෙන කෝණය දොර අභිමානකොට වෙනස් වෙනවා. ඒ නිසා ෆයිල් කවරයක් දැන් ෆයිල් කවරයක් අරිනකොට බලනකොට ෆයිල් කවරේ මේ ධාර අතර තියෙන කෝණ වෙනස් වෙන පුළුවන්. හරි. දැන් මුත්‍රි අපි බලමු ඊළඟ එක මොකද්ද? දැන් අපි ඩෝරේ මුත්‍රි ස්ථිතික කෝණයක්. එතකොට ස්ථිතික කෝණයක් තමයි දොර පියරක මුල් අපේ නැත්නම් දොර පියන අපි කියන පුළුවන් දොර පියනක ධාර දෙක දොර පියනක මුල්ලක සෑදෙන කෝණය ඕන තරම් උදාහරණ තියෙනවා පුතේ. බිත්ති මුල්ලක් කියන්න පුළුවන්, බෝඩ් එකක මුල්ලක්, මේසයේ මුල්ලක් මේ නිසා පුතේ ඒවා ස්ථිතික කෝණ වෙනස් වෙනවා. මම සංකීර්ණ උත්තර දෙන්න එපා පුතේ. සරල දෙයක් කියන්න. අපි විභාගයේදී බලාපොරොත්තු වෙන සරල උත්තරයක්. ලොකු ගැඹුරට හිතන්න එපා සරල දෙයක්. අපිට ඕන ලියනකොට ෆයිල් කවරේක මුල්ලා. මේ ෆයිල් කවරේක මේ ධාර අතර සෑදෙන කෝණය වෙනස් වෙන්නේ. ඒක ස්ථිතික කෝණයක්. හරි. හොඳයි අපි එවන පුතේ තව ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක තමයි 6 සහ 8 ගණන් දෙක. හරි. අපි ටිකක් විවර කරලා දාමු. බලන්න ඒ ගණන් දෙකටත් උතාලා ලියලා තියෙන උත්තර. දැන් විභාගෙදි පුතේ අපිට අත්තරින් නිකන් ලෝකත් දෙලේ හැම ප්‍රශ්නයක්ම පුළුවන් කියලා හිතේ. ඔබද? ඔබද ස්ථිතික කෝණයනේ පොතේ පිට කවරයක මුල්ල. එහෙම ලියන්න පුතේ පොතේ පිට කවරයක මුල්ල කියලා. ඔබද? පොතේ පිට කවරයක
පොතේ පිට කවරේ අතර කෝණය කියලා එකක් නෙමෙයි පොතේ පිට කවරේ මුල්ලක කෝණය. නේද? පොතේ පිට කවරේක මුල්ලේ ස්ථිතික කෝණයක් පොතේ. දැන් මේ මේ බලන්න මේ ටියුට් එක කොච්චර ඇරියක් වැහුවත් පොතේ මේ ඍජු කෝණය වෙනස් වෙනවද? නෑ මේ ටියුට් එකේ මුල්ලේ ඍජු කෝණය ඍජු කෝණයමයි. දැන් අපි පොත gedere ගිහින් බෑග් එකේ දාගත්තත් කවදදත්තත් මේ කෝණය ඍජු කෝණය. මේක මේ බාහුවේක වෙනස් වෙනා නේද? ඒ නිසා මේක ස්ථිතික කෝණය. හරි පොතේ. පොතේ පොතේ සටහන් බලන්න. හේත පොත් හිම සටහන් බලනකොට පුතාලගේ විෂය අඩුපාඩු ඔය ඒව පොතේ බලන්න. පොතේ පොතේ සටහන් බලන්න. හරි. අපි යමුක දරුවනේ 6 වෙනි ගාන. හරි. දැන් 6 වෙනි ගානේ යමු. දැන් ඇති පොතේ අරන් සාකච්ඡා කරලා 6 වෙනි ගානේ යනවා. හරි. අපි අවසානයේදී සාකච්ඡා කරමු මේක රෙකෝඩින් එකක් යන්නේ. මේකෙන් පස්සේ පුතාලට වේතිර ගැටලු අන්තිමට වගේ අහන්න පොතේ එනවා නිරාකරණය කරගමු. ගායි බලන්න ඉක්මනට. දෙවනි ගාන 42 බෙදීම දෙක ගුණ කිරීම තුන අඩු කිරීම තුන මම යටින් මතනන් ඉර මත නිසා වරහන සුරු කරනවා එහෙනම් 42 බෙදීම දෙව හරි දරුවනි අපි එහෙමනම් මොකක් කළා යමු b කොටසට වරනේ ඔක්කොම හදලා තියෙනවා වෛද්‍යවරි සායනවලදී බෙහෙත් දීමේදී සෑම මිනිත්තු 15කටම රුපියල් 1500ක් අය කරා ඔව් දිනකට පැය දෙකක් බැගින් දින හයක් සායනවලට සහභාගී වේ නම් ඔව් සතියකට උපයන මුදල. එතකොට පුතේ එයා අපි බලමු ඔක්කොම පැය කීයක් සතියකට කරනවද කියලා බලමු. එතකොට පුතේ සතියකට පැය කොච්චරක් මෙයා සේවය කරනවද බලන්න. ඔව් සතියකට පැය දෙක බැගින් දින හයක්. එතකොට පුතේ සායනවලට සහභාගී වෙන ටයිම් ප්‍රැක්ටිස් කරන්න පුතේ. දවසකට පැය දෙකක් වේද්දෝ බලනවා. ඒ විදිහට දින 6ක් සාපාර වෙනවා. එතකොට පුතේ සතියකට මෙයා පැය 12ක් බලන ඕනේ. සතියකට පැය 12ක්. එතකොට සතියකට පැය 12ක් මෙයා බලනකොට මිනිත්තු 15කටම රුපියල් 1500ක් අය කරනවා. හැම මිනිත්තු 15කටම 1500ක් අය කරනවා. එතකොට බලන්න පුතේ මිනිත්තු 15ව කොච්චරක් තියනවද කියලා බලන්න ඕනේ. එතකොට මිනිත්තු 15ව 4ක් පිටුදී 60. එහෙනම් පැයකට 4යි. එහෙනම් අපි දැන් බලන්න ඕනේ මිනිත්තු 15ව කොච්චරක්ද කියලා. පුතාලතුම හදන තම කීපයක් තියෙනවා. මේ බලන්න. මේ දෙක කියලා කියන්නේ පුතේ දවසකට පැය දෙකයි. මේ තමයි දවස් 6කටම කරන පැය ගාන. එතකොට මේක 60 ගුණ කළොත් වෙනවා පුතේ මිනිත්තු ගාන. ඕක 15 වෙනකම් වෙනවා වාර ගාන කොච්චරද කියලා. එහෙමනම් පුතේ අපිට ඔය විදිහට හදන්නත් පුළුවන්. මේ දෙක 6 ගුණ කළොත් වෙනවා සතියකට පැය කොච්චරක්ද කියලා. 60 ගුණ කළොත් වෙනවා සතියකට මිනිත්තු කොච්චරක්ද කියලා. එතකොට ඒ මිනිත්තු ගාන 15 වෙනකම් ගන්න පුළුවන්. නැත්නම් පුතාලට තව ක්‍රමයක් තියෙනවා. මිනිත්තු 15කට නෙමෙයි රුපියල් 1500. එහෙනම් මිනිත්තු 15කට 1500 නේද? මේ බලන්න තව. මිනිත්තු 4. හරි පොඩි මේ බලන්න තව ගොඩක් තියෙනවා. මිනිත්තු 15කට රුපියල් 1500ක් අය කරනවා නම් පොඩි මිනිත්තු 15කට පැයකට කොච්චරද බලන්න. පැයකට පොඩි වල දන්නවා පැයකට මිනිත්තු 15ව 4. එහෙනම් මේ 1500 ගුණ කරනවා කියේද? හතරයි මම ඉස්සෙල්ලම කරන්නේ පැයකට අය කරන මුදල් හොයාගන්න. එහෙනම් මේ ડોක්ටර් පැයකට කීයක් අය කරනවා බලමු. 0.0යි 0.0යි 4 වරක් 5 ඉස්සේ 0.2යි රුපියල් 5යි. පැයකට 6000ක් අය කරනවා. එතකොට මෙයා සතියකට පැය කීයක් කරනවද පුතේ? සතියකට පැය කීයද? 12. සතියකට පැය 12යි. එහෙමනම් පුතේ පැය 12කට කොච්චරද? පැය 12කට ඒ 6000 ගුණ කරනවා 12. ඉතින් අදිනම් උදාවට හදා ගන්න පුතේ. එතකොට කීයද? 0.0යි 0.0යි 0.0. කමන්නේ පුතේ. වගන්දි ලියන්න ඕම නැහැ.
වගන්ත ලියන්න ඕනේ පුතාලා ගුණ කළ මෙන්න මේ උත්තරය ඇවිල්ලා උත්තරේ රුපියා කියලා දාලා තිබ්බ උත්තරේ හරි පුතේ වගන් 84000 නේද නේ පුතේ 12000 හා ඒ පුතේ හතක් ගන්න කියන්නකෝ දැන් මෙතන පුතේ යා පැයකට රුපියල් 6000ක් අය කරනවා කියලා ගත්තා නේද පැයකට 6000යි දැන් පුතේ සතියක් කියලා කියන්නේ දවස් 7ක්ද 6ක්ද වගුතාලගේ අනවශ්‍ය සබ්දයක් කියන එක චුට්ටක් අලු කරගන්න පුතේ සතියක් කියන්නේ විතර දවස් 6කටද 7කටද ගන්නෙ නේ 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 මෙතන සිංහලෙන් දීලා තියෙනවනේ දින 6ක් සායනවල සහභාගී වෙන්න. එතකොට පුතේ දින 6ක් කියන්නේ දින 7කටද නෑ නේද? ඉතින් පුතේ සතියකට එක දවසක් වෙනක් වෙන්නේ ඒක ළමයි තමයි ඉරිදරින්නේ. ඉරිදරිමාන. එහෙනම් 6යි කියන්නේ. එහෙනම් පුතේ කොච්චරද? 6යි. ඒ කියන්නේ එතකොට මෙයා සතියකට දවසකට අපි හිතමු හවස හොස්පිටල් එකේ ඉඳගෙන 5 වෙනකම් 4 වෙනකම් ලිපි බලනවා. හැදිකයි. එතකොට මේ වගේ දවස් 6ක් කියන්නේ පුතේ 12යි. පුතේ 72000 සතියකට උත්තර පුතේ. හරි. අපි මේ බලමු පුතේ C කොටස දෙයක්. C කොටස දෙයක්. හරි. ලකුණු ගැන හිතන්නකො පුතේ ලකුණු ඕක 11කට වඩා වැඩිද? ලකුණු මෙතන තියෙනවා. මොකද මේ කොටසටම ලකුණු දෙන්න පුළුවන් ලකුණු 5ක් 6ක්. මේ වුණාම ලකුණු 15ක් විතර වැඩි. ඒ නිසා මුලින්ම හරි දාගන්න. හරි. යම්පති අපි C ගන්න. ඇපල් ගෙඩිය ගමල රුපියල් XA. මොනවා පැත්තක දාන්න පුතේ? ඇපල් ගෙඩියක් රුපියල් XA. දොඩම් ගෙඩිය ගමල රුපියල් 25ක් වේ. දොඩම් ගෙඩියක් රුපියල් 25ක් වේ. ඇපල් 3ක් හා දොඩම් 2ක් ගැනීමට 140ක් වැය වේ නම් සමීකරණය. එහෙනම් මොන පුතේ සමීකරණය අපිට ඉස්සෙල්ලා බලමු. ආගන්න පුතේ ඇපල් 3ක් කියන්නේ 3x ඇපල් 3ක් කියන්නේ 3x ඇපල් 3 දොඩම් ගෙඩි 2ක් දොඩම් ගෙඩි 2ක් නම් පුතේ 25 ඒවා 2ක් කීයද කිරීම 50යි දැන් සමහර දරුවෝ 25 ගුණ කිරීම 2 දෙන්නට කමන්නේ නැද කමන්නේ පුතේ 25 ගුණ කිරීම 2 කියන්නේ 50 නේද මොකද මෙතන දොඩම් ගෙඩියක් 25 නම් පුතේ දොඩම් ගෙඩි 2ක් කියන්නේ කිරීම 50ක් ගන්න පුළුවන් ඒ දොඩම් ගෙඩි 2ක් 50යි රුපියල් 140 එහෙනම් ඔන්නෝක තමයි පුතේ සමීකරණය කියන්නේ රෝගී ලක්ෂණ දෙක තමයි මේ සමීකරණේ විසඳන. එහෙනම් අපි යටි ලියමු විසඳමු. 3x = 50 140 නම් පුතේ දෙපසින්ම 50 50 අඩු කරමු. 50ට 50 කැපෙනවා 3x = 140 50 කඩුවක් පුතාලා දෙන්නේ නේද? 90. ඉඳවල නිසා මම මෙතනම 3 3 බෙදන්න. එතකොට x සමානයි රුපියල් කියන 30. දැන් එහෙමනම් තේය සමීකරණය විසඳීමේ ඇපල් ගෙඩියට මිල දැන් අපි කියනවා පුතේ ඇපල් ගෙඩියක් x කියලා ගත්තේ. ඇපල් ගෙඩියක මිල රුපියල් 30යි. අන්න උත්තරය. ඔකටයි ඉඳිකක් ගන්න. හරියට පුතේ දැන් ඔයාලා තාත්තවස්සට එහෙම යනකොට ওই සමීකරණ අරගෙන හොඳට බලද තියෙනවා ඈ 9 10 11ට යනකොට හොඳටම තියෙනවා මෙහෙමලා තියා ටික ටික මේව පදම් කරගන්න පුතේ අමාරු දෙයක් නෙමෙයි මේ වල දෙවි සරලම මට්ටමේ සමීකරණ හරි එහෙමනම් පුතේ ඒ ගණන් අවසන් තව උතරක් දෙන්නේ කාලය සම්බන්ධ ගණන අපි එහෙමනම් 7 වෙනි ගණනේ අවසන් කරන්න පුතාලගේ 7 වෙනි ගණනට යමු හරි මේක පුතේ මේවයි ලොකෝ ගැටලු නෑ පුතාල සමීකරණේ ගොඩනගා ගන්න තියෙනවා විසඳන්න තියෙනවා ඒ නිසා බලන්න මම මේ මාසෙට පෞගිය බලත් ප්‍රශ්න පත්‍රවල මොඩල් එක බලලා හදපු ප්‍රශ්න පත්‍රය. ඇත්තටම බලත් ප්‍රශ්න පත්‍රයක වෙලා මගේ ප්‍රශ්න පත්‍රේ ගණන් ටිකක් කොටස් වෙයි. කමක් නෑ පුතේ අපිට වැඩිපුර හදනවා කියන්නේ වැඩිපුර දැනුම ලැබෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න පත්‍ර කරලා වල වාර විභාගයකට ගියනකොට තේරෙයි කාලය වැඩි වගේ හිතේ නේද? දේශී වගේ හිතේ. හරි. හත් වෙනි ගණන් ටික පුතේ හදලා බලන්න පුතේ. 21 වන සියවසේ ආරම්භක දිනය හා අවසන් වන දිනය. ඕක අපි මුලදීත් අද කතා කරගන්න ඕනේ. එහෙනම් 21 වන සියවසේ අවසාන දිනේ ලියන්න ලේසියි පුතේ. අවසාන වන දිනේ. එතකොට අපි ලියන අවසාන වෙන දිනේ ලියන්නේ කොහොමද පුතේ? අවසන් වන 21 වන සියවසේ ආරම්භක අවසාන දිනය. දිනේ ලියනකොට අපි කියන්නේ 2100 තමයි අවසාන වන දිනය. දිනේක අවසන් ලක්ෂය. 2100 12යි වෙලා ලියන්න ඕනේ මැද රාත්‍රියේ 12ට කියලා ලියන්න ඕනේ. එහෙනම් මේක අවසන් වන දිනේ. ආරම්භක වෙන දිනේ හොයන්න පුතේ මේකෙන් 100ක් නෙමෙයි අනුතරාන්න ඕනේ මතකද?
උදාහරණ මම කිව්වා මේකෙන් අඩු කරන්න කිව්ව මොකද මෙතනත් උදේ මේ 12 ඉඳන් මෙතනත් තියෙනවා කියලා අවුරුද්දා එන මේකෙන් 99ක් අඩු කරන්න 99ක් අඩු කළොත් උදේ මෙතන මේ 1.0 කියන උදේ 2001 එහෙනම් 2001 ජනවාරි පළවෙනි 2001 ජනවාරි පළවෙනි මේක කලින් දවස මොකද්ද මේක කලින් දවස මොකද්ද 2001 ජනවාරි පළවෙනිදට කලින් දවස මේකදී 2000 දෙසැම්බර් 31 නේ 2000 දෙසැම්බර් 31 න පස්සේ දවස් තමයි 2001 ජනවාරි පළවෙනි හා 21 වන සියවස තුල ගෙවිගිය අධික වර්ෂ ගණන කීයද හොඳයි පුතේ ඕකෙදි පුතාලා තියනවා මෙහෙම සාමාන්‍ය පුතේ ගත්තොත් අවුරුදු 4න් 4ට අධික අවුරුද්දක් ආවට දැන් ඔයාලා දන්නවා දැන් 2096 අධික අවුරුද්දක් හැබැයි 2096 තායි වර්ෂ 4කට පස්සේ එනවා 2100 මේක 400 වෙනින් නේද පුතේ මේක අධික අවුරුද්දක් නෙමෙයි ආයෙ එනවා 2104 අධික අවුරුද්දක් ඒ නිසා පුතේ මේ දවසේ අපි දැන් මේ යන්නේ 21 වෙනි සියවසේ අපි ඉන්නේ මේ සියවසේ අවසානම සැරේ බලන්න අවුරුදු මේ සියවස ඊළඟ සියවසට මාරු වෙනකොට මේ අධික අවුරුද්දක් එන්නේ අවුරුදු 8කට වතාවක් මොකද මේ කාලේ කවුරුත්ක් වෙන්නේ නැහැ ඒ වගේ කලාවතුරකින් අවස්ථා වෙනවා පුතේ ඒ නිසා අපි ගත්තොත් සාමාන්‍ය 100ක් 4ෙන් බෙදුනහම පුතේ 25යි ඒ කියන්නේ හැම සියවසකටම අධික අවුරුදු 25ක් තියෙනවා. හැබැයි පුතේ මෙන්න මේ සියවසට අධික අවුරුදු 25ක් එන්නේ නැහැ. මොකද මෙන්න මේ වර්ෂයේ අධික වර්ෂයක් නොවන නිසා. ඒ නිසා පුතේ 1996 2096 න් පස්සේ 2100 අධික අවුරුද්දක් ලැබෙන්නේ නැහැ. නා 21 වෙනි සියවසේ මෙන්න මේ 2100 වෙන වර්ෂයේ අධික අවුරුද්දක් නොවන නිසා අධික අවුරුදු වෙන්නේ පුතේ කොච්චරද 20 සාමාන්‍ය 100 වසරකට අධික අවුරුදු 100කට පුතේ 4ව තියෙනවනේ 25 වෙන අධික අවුරුදු සාමාන්‍ය වර්ෂයකට අධික අවුරුදු 25ක් වෙනවා අවුරුදු 100කට 4ක් ඒ කියන්නේ 100ක් 4ෙන් බෙදනවා 25 නම් අධික අවුරුදු 25ක් වෙනවා පුතේ දැන් ඔයාලා දන්නවනේ දැන් 2004ට පස්සේ ආයේ 2008 අධික අවුරුද්දක් මේ වගේ 4ෙන් 4ට ගත්තාම 25 නම් මේක 2100 අවුරුදු අධික අවුරුද්දක් නොවන නිසා පුතේ එකක් අඩු වෙනවා එහෙනම් අධික වර්ෂ ගන්න 25 මේ පුතේ කියද 24යි නේද ඒකට උත්තරේ මතක තියාගන්න 24යි එතකොට මේ 21 වෙනි සියවසේ 22 වෙනි 23 වෙනි 24 වෙනි සියවස් වල අධික අවුරුදු 25ක් වැටෙනවා ඒ අවුරුද්ද 21 වෙනි සියවසට වැටෙන්නේ මේ මේක අධික අවුරුද්දක් නොවන නිසා 25 වැන්නතින් පස්සතින් ගමන් කරේදී මුළු කාලේ. එහෙනම් පුතේ අපි මේක අවුරුදු මාස දින. ඉස්සෙල්ලම බලමු අවුරුදු තුනකුත් මාස පහකුත් දින 22ක් ගියේ වැන්නතින්. අවුරුදු 5යි මාස 9යි දින 18ක් ගියේ පස්සතින්. එහෙනම් වැන්නකින් පස්සකින් ගියේ මුළු කාලෙම නේද? වල දන්නවා මාස දින 30යි. මාස දින 30ක් මාසෙක මාස 12ක් අවුරුදු වෙන. එහෙනම් මේ දින කොටේ එකතු 30 වද්ද වේද බලන්න. 8 1 10 1 2 2 3 4. 40ක් આવොත් 30ක් අයින් කරනවා. අයින් කළොත් මෙතන 10. ඒ 10 දෙනවා. හැබැයි මේ දින 30 මාස එකක්. එහෙනම් 9 1 10 5 15. මාස 15ක් આવොත් 12ක් දුන්න අවුරුදු වලට 12ක් අඩු කළොත් 3. එහෙනම් මෙතන 3. මේ 12 කියන්නේ මාස 12 අවුරුදු 1 5 3 8 1 9. එහෙනම් මෙයා බස් සතෙන් සහ වැන් සතෙන් ගමන් කරද්දී මුළු කාලය වෙන පුතේ කොච්චරද? අවුරුදු 9යි මාස 3යි දින 10යි. හරි වේද පුතේ? ඔයාලගේ මේ උත්තරේ හරි වෙනවා. ඔක ලේසි පුතේ. ඔයාලට මෙන්න මේ කටයුත්ත තේරෙනවා නම් මේ උත්තරේ හරියනවා. හොඳයි. දෙක දෙවැනි එක බලන්න
2020 ජනවාරි 31 වෙනි දින ළමයෙකුගේ වයස අවුරුදු 12යි මාස 3යි දින 20ක් වේ. ඔහුගේ උපන් දිනය කවදාද? එහෙනම් පොතේ එයා එක දිනා තියෙනවා. මේක අවුරුදු 12යි මාස 3යි දින 20කට පෙර ආවනේ. එහෙනම් මම ඒකත් මෙතන මතකලා හදන්න පොතේ අවුරුදු මාස දින. එතකොට අපිට ඕනේ මේ 2020 ජනවාරි 31ට. එහෙනම් 2020යි ජනවාරි 31 දිනට මෙයාගේ වයස අවුරුදු 12යි මාස 3යි දින 20ක්. එහෙමනම් මේ ළමයා ඉපදෙන්න ඕනේ මේක පෙර ආපු. මේක පෙර ආපු ඉපදිච්ච කෙනෙක්. එහෙනම් අඩු කරමු. මෙතන අකකොලොත් 11යි. මාස ගොඩේ බැරි නිසා එක අවුරුද්දක් දෙනවා දුන්නොත් මෙතන 2019. එකක් එහාට දුන්නම 2019 වෙනවා. අවුරුද්දක් කියන්නේ 12ක් නිසා 12ක් එකතු වුණා මාස වලට 12 එකයි 13යි. 13ෙන් 3ක් අඩු කළොත් 10යි. 9 දෙකක් 7යි මෙතන එකින් එකක් බිඳුවයි බිඳුව. එහෙනම් මෙන්න පුතේ ඉපදিলা කියන කවද්ද? 2007 10 වෙනි මාසේ 11 වෙනිදා. ඔන්න ළමයාගේ උපන් දිනේ. හරිනේ පුතේ. දිනයක් කියනකොට මෙතන 32 පුතේ චුටි ඉරි කැරි දාන්න. 2007 10 වෙනි මාසේ 11 වෙනිදා තමයි මෙයා ඉපදিলা තියෙන්නේ. 3 ඒකාකාර වේගයෙන් උසයන ගසක් සෙන්ටිමීටර 4ක් උසයයි. අධික අවුරුද්දකදී හිම ගස කොපමණ උසයයි? එහෙනම් පුතේ දවසකට සෙන්ටිමීටර 4 වැගින් අධික අවුරුද්දක් කියන්නේ දින 366ක්. මේ බලන්නේ ඕගොල්ලන්ට අධික අවුරුද්දකට දින කොච්චරක් තියෙනවද කියලා. නම් එහෙනම් 366 ගුණ කරමු 4. හැබැයි සෙන්ටිමීටර වලින් ඉන්නේ පුතේ 4 වරක් 6 24යි 2යි 4 වරක් 6 24යි 2යි 26යි 2යි 4 වරක් 3 12යි 2යි 14 වෙනත් සෙන්ටිමීටර 1464ක් උස යනවා මේ ගස. එහෙනම් මේ සෙන්ටිමීටර කියන්නේ පිළිතුර මීටර වලින් කියන්නේ කියද? 14.6යි 4යි මීටර. එහෙනම් මේ ලකුණේ උත්තරය සෑදු ආකාරයේ දක්වන්න මේ උත්තරය. ඕකටත් පුතේ අර ඉස්සෙල්ලා වගේම ලකුණු කොච්චරද ලකුණු 11 ක නිසා පළවෙනි එක බලන්න පුතේ අවසාන ඒ දින දෙක ලියනකොට ලකුණු 2යි අධික වර්ෂ ගණනයකට 4යි 2යි 4යි 6යි 8යි 10යි ඕකටත් පුතේ 3යි 3යි මේ වර්ෂ මාස ගණන් වලදී ලකුණු 3 3 වගේ අපි දෙනවා මොකද ඒක ටිකක් ලොකු ගණන් දෙකක්නේ ගණනේ කිරි ඒ දෙකට 3යි 3යි 6ක් විතර යටිකර ලකුණු දෙකක් දෙනවා 8ක් විතර 11ට වැඩි පුදී කමන්නේ හරි දාගන්න ලකුණු ඕක 11ක් දෙන්නකොත් අපිට එක ගන්නකොට ලකුණු ටික කඩු කරගෙන යනවා කමන්නේ කෙසේ වෙතත් පුතේ ඔයාලට අපි ලකුණු බලනකොට සමහර වෙලාවට දෙනවා ලකුණු දෙකක් දෙන්න ඕනේ කියලා හිතනකොට දෙකක් ඒ නිසා සමහර වෙලාවට අපි ලකුණු දෙකක් දෙන තැනකට ඉඳ බදමු එක ලකුණක් දෙන්න ඉඳ දෙනවා කෙසේ වෙතත් පුතේ ඕ ඔව් මෙහෙම ලිපිතේ දැන් අන්තිම ගානේදී ලකුණු දෙකක් දෙන්න වෙනවා. අහගන්නකො මේකට ලකුණු දෙකක් දෙන්න එපා. ඇයි? මේ ගණනය කළා ගන්න එකට 1යි, ඒක මීටර වලින් කියන එකට 2යි. ඒකට 2යි. එතකොට 1 4 6. හරි. මෙහෙම කරමුකෝ දෙ. ඔව් අපි ඔක්කොටම ලකුණු දෙක දෙක දෙමු. හරි. ඔව් ඔක්කොටම ලකුණු දෙක දෙක දෙනවා. මේකට ලකුණු දෙකක් දෙනවා. මේකට දෙකක් දෙනවා. මේකට දෙකක් දෙනවා. මේකට දෙකක් දෙනවා. එතකොට ලකුණු 8යි 8යි මේකට දෙකක් දෙනවා මේකට එකක් දෙනවා. එතකොට එහෙම කරනවා පුතේ. මේකට 2යි මේකට 2යි මේකට 2යි මේකට 2යි මේකටත් දෙකක් දීලා අවසාන දිනේ දෙනවට ලකුණු එකක් දෙනවා. එතකොට මේ දෙකටම අපෙන් ලකුණු 3යි. පළවෙනි ගානේ මේ කොටස ලකුණු 3යි. අනිත් ඔක්කොම 2 2 2 2. හරි පුතේ ඔක ලකුණු ගැන හිතන්න එපා. ඔයාලා හරියට හදන්න. හරි එහෙමනම් පුතේ මම දැන් රෙකෝඩින් එක මෙතන ඉවර කරලා ආයෙත් එක චුට්ටක් කතා කරන්න ඕනේ අද හැමෝම රැදී සිටින්න. හරි පුතේ මම ඉන්න රෙකෝඩින් එකයි අවසන් කරන්නේ සියලු දෙනාටම ආයෙත් වන්දනා.